තෙරුවන් සරණයි සුබම සුබ උදෑසනක් ඔබට මේ උතුම් වස්සාන සමයේ අගනුවර ප්‍රදේශයෙන් බොහෝ බැහැරව වැඩ වාසය කරන උන්වහන්සේ සිරස FM පන්සල් මළුව වෙනුවෙන් ලබා දුන් වටිනා සදහම් සාකච්ඡාව ශ්‍රවණය කරන්නටයි දැන් අපි සූදානම් වන්නේ අපේ ස්වාමීන් වහන්ස අපිට බොහෝම හිතවත් කෙනෙක් මිය ගියාම දරුවෙක් අම්මා තාත්තා සහෝදර සහෝදරියෙක් බොහෝම හිතවත් මිත්‍රෙක් මිය ගියාම අපි සුවා බලනවා මේ කෙනා මිය ගිහිල්ලා ඉපදුනේ කොහෙද කියලා හැබැයි බුද්ධ කාලයේ නම් මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් මිය ගිය කෙනා ඒ අවසාන අවස්ථාවේදී විවිධ ලක්ෂණ අනුව පෙන්눔 කරනවා තමන් යන්නේ සතර අපායටද දිව්‍යාත්ම භාවයකටද කියලා නමුත් අද එහෙම අවබෝධ කරගන්න තරම් සුදුසු මානසික වටපිටාවක් තිබෙන ප්‍රඥාවක් තිබෙන පුද්ගලයෝ බොහෝම අවමයි ඒ නිසා අපි සම්මහස මේ කාරණේ අපි මුලින්ම සෙළුම දෙනාට ඉතාමත් හොඳින් පැහැදිලි කර දෙමු මිය ගිය පුද්ගලයා තමන්ට සමීප මිය ගිය පුද්ගලයා ගියතන විමසීම තමයි බොහෝ දෙනෙක් අද කරන්නේ. එහෙම නැත්නම් ඇහැට නොපෙනෙන බලවේග තුලින් ඒ ගැන උත්සාහ කරනවා සා බලන්න. දේවාලවලට ගිහිල්ලා නොපෙනෙන දෙවි කෙනෙක්ගෙන් ඒ ගැන තොරතුරු විමසන්නට උත්සාහ කරනවා අතරමැදියන් හරහා. අපේ ස්වාමීන් වහන්සේ ඇත්තටම බුදුදහමට අනුව අපිට සමීපතම කෙනෙක් මිය ගියාම අපි කොහොමද කටයුතු කරන්න ඕනේ? නෝනමගෙන් ප්‍රශ්නයක් ඇටියට යොමු කළේ සමාජයේ යම් කෙනෙක් මිය පරලව ගියාට පස්සේ එයා තරුණ කෙනෙක් වේවා මධ්‍යම වයස කෙනෙක් වේවා වයෝවෘද්ධ කෙනෙක් වේවා කෙනෙක් මිය ගියාට පස්සේ හුඟක් දෙනෙක් තුළ චකිතයක් තියෙනවා තමන්ගේ මිය ගිය ඥාතියා කොහේ ඉපදෙන්නේ නැද්ද කියලා. එතකොට මේ චකිතය තියාගෙන ඒගොල්ලෝ ගිහිල්ලා එක එක තැන් වලින් විස්තර විමසනවා. මේ දේවාලවලට යනවා ජ්‍යොතිෂය කරන මහත්තුරු ළඟට යනවා ඔය වගේ භාවනා කරන අය ළඟට යනවා ගිහිල්ලා අහනවා තමන්ගේ ඥාතියා කොහෙද ඉපදුනේ කියලා. එතකොට ඉපදුනේ කියලා කොහෙද අහනවා කියන තැනම ප්‍රයාතුල මොකද්ද තියෙන්නේ? විචිකිච්ඡාව. සැකය. ඒ කියන්නේ හිත විතර්ක වලින් පිරීලා. ඒ කියන්නේ සැකය තුල විචිකිච්ඡාව තුල ඉඳලා මගේ මහත්තයා කොහෙ ඉපදුනාද කියලා දන්නේ නැහැ කියන කාරණේ තුල ඔන්න දැන් ගිහිල්ලා එක එක්කනාගෙන් අහනවා. භාවනා කරන අයගෙන් අහනවා, දේවාල වලින් අහනවා, ජ්‍යොතිෂ කරන මහත්තුරුන්ගෙන් අහනවා. ඉතින් ඇහුවාම මහත්තයෝ එක එක කෙනා එක එක දේවල් කියනවා. එකම කෙනා ඇව්වාම එක තැනකට ගිහිල්ලා යා කියනවා බ්‍රහ්ම ලෝකෙට ගිහිල්ලා කියලා. ඔයාගේ තාත්තා. තව කෙනෙක් කියනවා දෙවියෙක් වෙලා කියලා. තව කෙනෙක් කියනවා ප්‍රේතෙක් වෙලා කියලා. තව කෙනෙක් කියනවා මහත්තයෝ එයා පින් බලාපොරොත්තු සැරිසරමින් එහෙමත් කියනවා. භූත ස්වභාවයෙන් ওই සැරිසරමින් ඉන්නවා තාම එහෙම මේ ජීවිතයක් ලැබලා නැහැ කියලා තමයි කියන්නේ. ඒවා ධර්මයේ එකඟ දේවල් නෙමෙයි. එතකොට දැන් ඔබතුමිය මගෙන් ප්‍රශ්න කරන්නේ කෙනෙක් මිය ගියාට පස්සේ අපි කොයි ආකාරයෙන්ද කටයුතු කරන්න ඕනේ කියන කාරණේ නේද? එතකොට දැන් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්නේ මොකකටද? බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්නේ අපිට චතුරාර්ය සත්‍ය ධර්මයන් දේශනා කරන්න. නේද? චතුරාර්ය සත්‍ය ධර්මයන් දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙන්නේ. එතකොට චතුරාර්ය සත්‍ය ධර්මයන් දේශනා කරන පහළ වෙන බුදුරජාණන් වහන්සේ අපිට මුලින්ම දුක කියන කාරණේ කියනවා. දුකට හේතුව තෘෂ්ණාව කියන කාරණේ කියනවා. දුක නැති කරන්න නම් තෘෂ්ණාව නැති කරන්න ඕනේ කියන කාරණේ කියනවා. එහෙම කියලම දුක නැති කිරීමේ මාර්ගය ආරෂ්ඨාංගික මාර්ගය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් අපිට අපේ ඥාතියා උදෙසා හෝ දුකක් සකස් වෙනවා නම් මිය ගිය ඥාතියා උදෙසා. එහෙනම් අපි සැකය විචිකිච්ඡාව හිතේ දරාගෙන තැන් තැන් වල දුවමින් අපි තව තව විතර්ක වැඩි කරමින් පංච නීවරණ ශක්තිමත් කරමින් අපි අකුසලයේ කරා යනකොට දුක තුනී කිරීමේ ආරෂ්ඨාංගික මාර්ගය අපි තුල වැඩෙනවද නැද්ද? වැඩෙන්නේ නැහැ. එතකොට එහෙනම් ඥාතියා විතරක් නෙමෙයි දැන් දුකටපත් වෙන්නේ ඥාතියා නිසා තමනුත් දුකටපත් වෙනවා. එතකොට ඇයි මේ ආකාරයෙන් දුකට අපිපත් වෙන්නේ? බුදුරජාණන් වහන්සේට අදාළව අපි ජීවිතේ ගලපගන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ දුක තුනී කරන ජීවත්ව සිටින කෙනාගේ දුක තුනී කරන මිය පරලව ගිහිල්ලා පටිච්ච සමුප්පන්න උපතක් ලැබපු කෙනාගේ දුක තුනී කරන එකම මාර්ගය ආරෂ්ඨාංගික මාර්ගයට අදාළව අපි ජීවිතේ දකින්නේ නැහැ. ඒතර ආරෂ්ඨාංගික මාර්ගයේ බුදුරජාණන් වහන්සේ මුලින්ම දේශනා කරන සම්මා දිට්ඨිය කියන්නේ මහත්යෝ මුළු ජීවිතේම කියන කාරණයයි. සුගතියම කියන කාරණයයි. භව නිරෝධයම කියන කාරණයයි. තේන සැපේම කියන කාරණයයි. ලෞකික ලෝකෝත්තර සැපේම කියන කාරණයයි. එහෙනම් බුදුරජාණන් වහන්සේ දුකෙන් නිවෙන්න අවශ්‍ය ප්‍රධාන ආරෂ්ඨාංගික මාර්ගයේ සම්මා දිට්ඨියේදී මුලින්ම කියන්නේ පෙරුවන් කෙරෙහි සද්ධාව. බුදුරජාණන් වහන්සේ කියන දේ අහන්න.
බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මයට අදාළව නුවණින් හිතන්න. සංඝයාගේ අවවාද වලට අදාළව ජීවිතේ ගලප ගන්න. ඉතින් එතෙන්දී බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨියටම අදාළව අපිට කියනවා කර්මය කර්මඵල විශ්වාසය. එතනින් පටිච්ච සමුප්පන් උපත පිළිබඳ බුදුරජාණන් වහන්සේ අපිට කියනවා. ඕපපාතික සත්ත්ව උපත පිළිබඳ බුදුරජාණන් වහන්සේ අපිට කියනවා. ඉතින් මේ දේවල් තුලින් අපි දක්ෂ වෙන්න ඕනේ කෙනෙක් මිය ගියාට පස්සේ සිදුවෙන්නා වූ ක්‍රියාවලිය බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අදාළව ජීවිතයට එකතු කරගන්න. ඉතින් කෙනෙක් මිය ගියාට පස්සේ ආ අම්මා වේවා තාත්තා වේවා සහෝදරයෙක් වේවා තරුණ දරුවෙක් වේවා හිතාගන්න බැරි විදියට අනතුරකින් මිය ගිය කෙනෙක් වේවා මහත්වෝ සම්මා දිට්ඨිය තියෙන කෙනා තුල පූර්ණ විශ්වාසයක් ඇති වෙනවා මේ මරණය සිද්ධ වුණේ හේතුඵල ධර්මයක් නිසාමයි කියලා. එයාට සැකයක් නැහැ. එයාට සැකයක් නැහැ. මම තව මොහොතකින් අපවත් වෙනවායි කියලා මන් නියත වශයෙන්ම දැනගත්තානම් මට ඇතිවෙන්නා වූ පපු අමාරුවක් හෘදාබාධයක් මට තේරෙනවා මන් තව මොහොතකින් අපවත් වෙයි කියලා මහත්තයෝ. ඒසා කායික වේදනාවක් මාතුලින් මතුවෙනවා. මම තේරුම් ගන්නවා ඊළඟ මොහොතේ මන් අපවත් වෙයි කියලා. මන් දන්නවා ඒ කියන්නේ මම අරගෙන ආපු ආයුෂ මෙපමණයි. එතකොට දැන් කවුද මට මේක කියලා දුන්නේ? සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය විසින් තමයි අපිට කියලා දීලා තියෙන්නේ. එහෙනම් අපේ ඥාතියා වයසට ගිහිල්ලා මිය ගියත්, මධ්‍යම වයසේදී මිය ගියත්, ළමා වයසේදී තරුණ වයසේදී මිය ගියත්, ඒ මිය යන කෙනාගේ මරණය කාගෙන්වත් වරදක් නිසා නම් සිදු වුණ දෙයක් නෙමෙයි. කාගේවත් වරදක් නිසා සිදු වෙන්න පුළුවන්. නමුත් ඒකට එකම එක හේතුව අරගෙන ආපු ආයුෂ එච්චරයි. එතකොට ඉතින් අපි මුලින්ම ඒක ආමේ දකින්න ඕනේ. එතකොට ඒක තමයි සම්මා දිට්ඨිය කියන්නේ. ඒක තමයි සම්මා දිට්ඨිය. බුදුරජාණන් වහන්සේ ජීවමාන වෙද්දී, අශෝදරා උත්තමාවිය ජීවමාන වෙද්දී, රාහුල මහෝත්තමයාණන් වහන්සේ අවුරුදු 50 වගේ වයසේදී පිරිනිවන් පාන. බුදුරජාණන් වහන්සේ කිව්වේ නෑ රාහුල ඔයා ගිහිල්ලා බෙහෙත් ගන්න තව ජීවත් වෙන්න කියලා කිව්වේ. බුදුරජාණන් වහන්සේ දන්න මෙපමණයි ආයුෂ කියලා. පිරිනිවන් පාන අවසර දුන්නා. ඒ ලෝකෝත්තර සම්මා දිට්ඨියේ පරිපූර්ණභාවය බුදුරජාණන් වහන්සේලා සතු. ඒ නිසා අපි අපේ කවුරුන්නෝ මිය ගියත් අපි දක්ෂ වෙන්න ඕනේ දකින්න එයා මිය ගියේ එයාගේ ආයුෂ එපමණයි. ඒක කාගේවත් වරදක් කාගේවත් දුර්වලතාවයක් නෙමෙයි. එයාටත් ඒ වරද්දක් කරලා මිය ගියා නම් ඒ වැරද්ද කරන්න හිත සකස් උනේ සංස්කාරපච්චය විඥාන. සංස්කාරයන්ට අදාළව තමයි බයිසිකලේ වේගයෙන් ගිහිල්ලා බයිසිකලේ බීමත්ව ගිහිල්ලා බයිසිකලේ අපරික්ෂකාරීව ගිහිල්ලා එහෙම නැත්නම් තවත් කෙනෙක්ගේ වරදක් නිසා අපේ ජීවිත නැති වෙන තැනට පත් වෙන්නේ සංස්කාරපච්චය විඥානං කියන ධර්මතාවයේ ඒ දැනීම සකස් වෙන සංස්කාරයන්ට අදාළයි. ඉතින් මේ ප්‍රශ්නේ කවුද අපිට විසඳලා දෙන්නේ? සම්මා දිට්ඨිය. බුදුරජාණන් වහන්සේට අදාළව ප්‍රශ්න දකින්නවා. අපිට ඕන ඕන විදිහට නෙමෙයි. දැන් අපි දකින්නේ එහෙම නෙමෙයි. මගේ දරුවෙක් නැති වුණා නැති වුණේ අකාලේ හිතාගන්න බැරි විදියට නැති වුණේ ඔන්න දැන් අපි කලබල වෙලා. දරුවගේ අවසන් කටයුතු සිද්ධ වුණා දැන් අපි තුල සැකයක් තියෙන විචිකිච්ඡාවක් තියෙන. දරුවට මොකද්ද වුනේ? දරුවට කවුරු හරි මොනවා හරි කළාද? දරුවට මෙහෙම වුනේ ඇයි? මොක දැන් ඉතින් හොය හොයා යනවා. අනේ දරුවා මරණාසන්න මොහොතේ සිහි නැති වෙලා හිටියේ, දරුවා මරණාසන්න මොහොතේ බීමත්ව හිටියේ, අනේ දරුවා මරණාසන්න මොහොතේ කේන්තියෙන් හිටියේ. ඒ නිසා මේ දරුවා කොහේ ඉපදෙයිද, කොහේ ඉපදුනාද? විතර්ක කරමින්, සැක කරමින්, සංකා ඇති කරගනිමින් ඔන්න ඉතින් හැමෝගෙන්ම අහන්න යනවා. ඉතින් හැමෝගෙන්ම අහන්න කියලා හැමෝම කියන්නේ එක එක දේවල් කියනවා. ඇයි එක එක දේවල් කියන්නේ? ඒගොල්ලෝ සම්මාදිට්ඨිය තුල නැහැ. බුදුරජාණන් වහන්සේ කොතනකවත් කියලා නැහැ අපිට මැරිච්ච කෙනා නැවත ගිහිල්ලා ඉපදෙන්නේ කොහෙද කියලා හොයන්න කියලා අපිට කියලා නැහැ. අපි මැරිච්ච කෙනා උපයෝගී කරගෙන අපි දක්ෂ වෙන්න ඕනේ අපිත් මැරෙනවායි කියන කාරණය තේරුම් ගන්න. අපිත් මැරෙනවා. අනේ දෙයියනේ, මම සංසාරයේ මේ විදියට තරුණෙක් හැටියට මේ වගේ නොසිතූ ආකාරයෙන් අකාලේ ලක්ෂ කීවරයක් මිය යන්නේ. මන් තරුණේ කැටියට අකීකරු ආකාරයෙන් වාහන පදවන්න ගිහිල්ලා, බයිසිකල් පදවන්න ගිහිල්ලා සංසාරයේ කොයි ස්ථානං මේ විදිය අකල් මරණයන්ට ලක් වෙන්නේ නැද්ද? සංසාරයේ මේ විදියට අපි සණ්ඩු කරන්න ගිහිල්ලා, මිනිමරා ගන්න ගිහිල්ලා, වැරදි වැඩ කරන්න ගිහිල්ලා කොයි ස්ථා අකාලේ අපි මැරෙන්නේ නැද්ද? ඒ මැරුණ කෙනා තුලින් තමන් නිවැරදි භාවයට පත් වෙනවා. ඒකනේ දැන් මැරුණ කෙනා මැරිලා ඉවරයි. සම්මා දිට්ඨිය අර්ථය තුලින් දැන් තමන් දන්නවා දෙයියනේ පුතා නැති වුණා,
හේතුඵල ධර්මයක් පුතා අරගෙන ආපු සංස්කාර අරන් ආපු ජීවිත කාලය එපමණයි. ඒ නිසා දැන් මමත් තේරුම් ගන්න ඕනේ මගේ ජීවිතේ කොයි වෙලාවෙ අවසන් වෙයිද කියන දන්නේ නැහැ. පුතාගේ ජීවිතයට කරන්නා වූ ශ්‍රේෂ්ඨම උපහාරයයි. අම්මා කෙනෙක්ගේ මරණය දැකලා පුතෙකුට හිතන්න පුළුවන් නම් අනේ අම්මා මැරුණා හේතුඵල ධර්මයන්ට අදාළව මමත් මැරෙනවා කියන කාරණේ හිතන්න පුළුවන් නම් මගේ තාත්තා මැරුණා අතාත්තා නැති වුණා අනේ කවදා හරි මමත් මැරෙනවා කියන කාරණේ හිතන්න පුළුවන් නම් එහෙම හිතලා ඒ මරණය සුන්දර සුගතියක් කරා සුන්දර භව නිරෝධයක් කරා අරන් යන්න පුළුවන් නම් තමන්ගේ මියගිය අම්මාට තමන්ගේ මියගිය තාත්තාට ඊට වඩා දෙන්න පුළුවන් ශ්‍රේෂ්ඨ ගෞරවයක් නැහැ. මියගිය අම්මා තාත්තාට විතරක් නෙමෙයි ලෞතුරා බුදුරජාණන් වහන්සේට කරන්නා වූ ඊට වඩා ගෞරවයක් නැහැ. උගාක්කයි එහෙම කරන්නේ නැහැ. දැන් මැරුණාට පස්සේ ඔන්න ඉතින් හොයනවා. හොයනවා 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 කොහෙද ඉපදුනේ කොහොමද ඉපදුනේ එක 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 ඉපදිච්ච තැන් කියනවා. දැන් ඒ මහත්තයාත් ඒ නෝනාත් අවුල්භාවයට පත් වෙලා. හිතේ විචිකිච්ඡාව සැකය සැකය විචිකිච්ඡාව වැඩෙන්න වැඩෙන්න කියන සද්ධාව තව තව දුර්වල වෙනවා. ඒතකොට තෙරුවන් කෙරෙහි සද්ධාවත් දුර්වල වෙද්දී ඒ අය ඒ මැරිච්ච කෙනාට පින් අනුමෝදන් කළත් ඒ පින ශක්තිමත් පිනක් බවට පත් වෙන්නේ නැහැ. ඒක සම්මාදිට්ඨියෙන් පෝෂණය වෙලා නැහැ. විචිකිච්ඡාව තුල ඉඳගෙනයි පින් දෙන්නේ. ඉදම් මේ ඥාති නං හෝතු කියලා පින් දෙද්දි හිතේ සැකිය ලියලනවා. කොහෙද මේ දරුවා ඉන්නේ? මේ දරුවා සැරිසරනවාද? මේ දරුවාට මේ පින් ලැබෙනවාද? අපිට කිසි දෙයක් අදාළ අපිට අදාළ වෙන්නේ මගේ දරුවෙක් හැටියට මේ දරුවා ඉපදුනා. මගේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ඥාතියෙක් පෙම්බතෙක් පෙම්බතියක් හැටියට මේ කෙනා ඉපදුනා. එයාගේ ආයුෂ ඉවර වෙලා එයා මිය පරලව ගියා. බුදුරජාණන් වහන්සේ මිය ගිය කෙනෙක් උදෙසා කළ යුතු යුතුකම මොකක්ද කියලා කියලා තිනවා නම් ඒක කිරීම තමයි සද්ධාව කියන්නේ. එතනයි සද්ධාව. බුදුරජාණන් වහන්සේ කුමක්ද කියලා තින්නේ? තමන්ගේ මිය ගිය ඥාතියා උදෙසා පින්පෙත් අනුමෝදන් කරන්න. එතකොට මිය ගිය ඥාතියේ උදෙසා කළ යුතු ශ්‍රේෂ්ඨම පින තමයි මහා සංඝයා අරමුණු කරගෙන දන්පැන් පූජා කිරීම. එතකොට මේ ඊට අදාළව අපේ සමාජය තුළ ගොඩනැගුණා වූ සංස්කෘතියක් තියෙනවා, සම්මතයක්. කෙනෙක් මිය පරලව ගියාට පස්සේ ඒ පාංශකූල වෙලාවේ යාට පාංශකූලයක් පූජා කරලා පින් අනුමෝදන් කරනවා. ඊට පස්සේ හත් දවසේ දානයක්, තුන් මාසේ දානයක්, අවුරුද්ද දානයක් වගේ මරණයක් ඇසුරෙන් ගොඩනැගුණා වූ සංස්කෘතියක් තියෙනවා. එතකොට ඒ සංස්කෘතියට ගරු කරමින් අපි මිය ගිය කෙනා දැන් මිය ගියා. ඒ මිය ගියාට පස්සේ එයාගේ මරණය කිය පිළිබඳ අපිට කිසිම සැකයක් නැහැ. ඇයි සැකයක් නැත්තේ? කර්මය කර්මඵල විශ්වාසය පිළිබඳ අපිට විශ්වාසයි. පටිච්ච සමුප්පන්න උපතක් තියෙනවා කියන කාරණය අපිට විශ්වාසයි. ඒ නිසා මගේ ඥාතිය අනිවාර්යයෙන්ම පටිච්ච සමුප්පන්නව ඉපදුනා. ඒ පිළිබඳ මට සැකයක් නැහැ. එතන මගේ ඥාතියාට ඉපදුන තැන පින් මදනම් කළ යුත්තේ එකයි, සංඝයා අරමුණු කරගෙන දන්පැන් පූජා කරලා පින් අනුමෝදන් කරනවා. ඒ පින් අනුමෝදන් කළාට පස්සේ අපි අත පිහිදා ගන්න දක්ෂ වෙන්න ඕනේ. දැන් අපේ යුතුයකම ඉවරයි. අපේ යුතුයකම ඉවරයි. මොකද අපි සංසාරයේ අම්මලා තාත්තලා ලක්ෂ ගානකට පාංශකූල පින්කම් කරලා හත් දවසේ තුන් මාසේ පින්කම් කරලා පින් දීලා තිනවා. ලක්ෂ ගානකට. අතීතයේ අපිට අම්මලා තාත්තලා වෙච්ච අම්මලා තාත්තලා ලක්ෂ ගානකට. අපිට බිරිඳ සාම්පුරුෂයා වෙච්ච ලක්ෂ ගානකට අපි සංසාරයේ පාංශකූල ලක්ෂ ගානක් අපි පූජා කරලා තිනවා. දරුවන් අකාලේ නැතිවෙච්ච වෙලාවේ පාංශකූල ලක්ෂ ගණන් අපි සංසාරේ පූජා කළා තියෙනවා. නමුත් ඒ එකම දරුවෙක්වත් අම්මෙක් තාත්තෙක් බිරිඳක් ස්වාම්පුරුෂයෙක් අපිට අයිති උනේ නැහැ. නමුත් යුතුයකමක් තියෙනවා. සංස්කාරයන්ට අදාළ මට අම්මා කෙනෙක් ලැබුණා. සංස්කාරයන්ට අදාළ මට තාත්තා කෙනෙක් ලැබුණා. සංස්කාරයන්ට අදාළ මට සහෝදරියෙක් සහෝදරියක් බිරිඳක් පෙම්වතෙක් පෙම්වතියක් මුණුබුරෙක් මුණිබුරෙක් අපිට ලැබිලා තියෙනවා. ඒ කොතනකවත් අපිට වරදක් සිද්ධ වෙලා නැහැ. ඒ සියලු දෙනා අපිට ලැබුණේ සංස්කාරපච්චයා විඥාන සංස්කාර හේතුවෙන් සකස් වුණා වූ දැනීම නිසා. ඒ නිසා දැන් අපිට ලැබුණ දේ ලැබිලා තියෙන්නේ. ඒ ලැබිච්ච දේ අපිට කවුරුත් බලෙන් දුන්න දෙයක්ුත් නෙමෙයි, වෙනයි. යමෙක් කැමැත්තෙන් දුන්න දෙයක්ුත් නෙමෙයි. අපි කළා වූ සංස්කාරයන්ට ගැළපෙන දේ අපිට ලැබිලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ ඒ සංස්කාරයන් උපයෝගී කරගෙන තව තව අපේ සංස්කාරයන් ශක්තිමත් භාවයට පත් කරගන්න. ඒකයි අපි කරන්න ඕනේ. අපි මැරිච්ච බිරිඳ උපයෝගී කරගෙන අපි දක්ෂ වෙන්න ඕනේ ඊළඟ ජීවිතයේ සුන්දර දිව්‍යාංගනාවක් බිරිඳ කරගන්න තැනට යන්න.
අපි මැරිච්ච දරුවා උපයෝගී කරගෙන අපි දක්ෂ වෙන්න ඕනේ ඊළඟ ජීවිතයේ සුන්දර දිව්‍යතලයක දෙවියෙක් දිව්‍යාංගනාවක් වෙලා ඉපදිලා සුන්දර දිව්‍ය දරුවෙක් මගේ කරගන්න තැනට යන්න ඉස්සෙල්ලාම නමුත් දැන් අපි මොකද්ද කරන්නේ මැරුණාට පස්සේ හිතේ නලියන්නේ සැකය විචිකිච්ඡාව කොහි ඉපදුනාද දන්නේ නැහැ කොහි කියලා අපි මේ ප්‍රශ්නේ ඕන තරම් අහන්න ඕන තරම් අපෙන් අහන්න එනවා ඒ හැමෝටම කියන්නේ පුතේ කොහි ඉපදුනාද කියන කාරණේ අපි දන්නේ නැහැ ඔබත් මැරෙනවා කියලා හිතන්න ඔබ මැරුණාට පස්සේ ඔබේ දරුවාට සැකයක් විචිකිච්ඡාවක් ඇති වෙන්න දෙන්න එපා මගේ අම්මා කොහි ඉපදුනාද කියලා දන්නේ නැහැ කියලා සැකයක් විචිකිච්ඡාවක් ඇති වෙන්න දෙන්න එපා මොකද මගේ අම්මා මගේ තාත්තාත් මැරුණා මගේ අම්මාත් මැරුණා මගේ ලොකු අම්මලා පුංචි අම්මලා බාප්පලා මහප්පලා මැරුණා ඒ කිසිම කෙනෙක් ඉපදුනේ කොතනද කියන තැන සැකයක් විචිකිච්ඡාවක් මට ඇයි ඉපදුන තැන එක දශමකින්වත් වරදින්න විදිහක් කරපු දෙයට අදාළව ඉපදෙන්න ඉන් එහාට අපිට වැඩක් නැහැ ඉන් එහාට අපිට ඒක වෙනස් කරන්න බෑ ඒක වෙනස් කරන්න අපි යනවා නම් එතන සම්මාදිට්ඨියක් අපි තුල නැහැ ඒගොල්ලෝ අවසාන මොහොතේ සකස් වුණා වූ චුතිසිතට තුෂ්ණාපච්චයා උපාදානං උපාදානපච්චයා භවෝ භවපච්චයා ජාති ඒ ධර්මතාවය කොයි ආකාරයෙන්ද සකස් වුණේ ඊට අදාළ උපත ලබන්නේ නැති ඒක මට නෙමේ බුදුරජාණන් වහන්සේටත් වෙනස් කරන්න බැහැ ඒතර බුදුරජාණන් වහන්සේටත් වෙනස් කරන්න බැරි නම් අපි ඒ වෙනුවෙන් වෙහිසිලා අපි සැකය විචිකිච්ඡාව ඇති කරගෙන ධර්මය කෙරෙහි බුදුරජාණන් වහන්සේ කෙරෙහි සංඝයා කෙරෙහි සද්ධා විනුත් බැහැර වෙලා මැරුණ කෙනා ඉපදුනේ කොහෙද කී කියා හොය හොය යනවනම් ඒ හොයන මොහොතක් පාසම් අපේ මරණයත් අපි දුර්වල කරගන්න සැක සහිත දිශාවටයි අපි අරගෙන යන්නේ අපිට අපි කෙරෙහිවත් විශ්වාසයක් නැහැ ඒතර අපි තේරුම් ගන්න ඕනේ දෙයියනේ මගේ අම්මා හොඳින් හිටියානම් මගේ තාත්තා හොඳින් හිටියානම් මගේ සහෝදරයා දරුවා හොඳින් හිටියානම් ඒ අය මැරුණාට පස්සේ ඒගොල්ලෝ ගිය තැන පිළිබඳ අපිට විචිකිච්ඡාවක් සැකයක් ඇති වෙනවා නම් කියන්නේ මේ සංසාරේ ඒසා භයානකයි මේ හොඳින් හිටපු කෙනා මැරුණාට පස්සේ ගිය තැන පිළිබඳ හොයනවා ඇයි ඒ හොයන්නේ මේ සංසාරය කියන කාධාරණේ උපාදාන පත්‍යා භවෝ කියන ධර්මතාවය තුල උපාදානය වෙන සිතුවිල්ලට අදාළව භවයේ සකස් වෙනවා කියන කාරණේ මත හොඳින් හිටියායි කියන කාරණය හොඳ උපතකට යනවායි කියන කාරණයට අදාළව අපිට හැම කෙනාටම ගලපන්න බැහැ අපි දන්නේ නැහැ යට මරණාසන්න මොහොතේ තුෂ්ණාපත්‍යා තුෂ්ණාව නිසා කුමන උපාදානය සකස් වුණාද කියන්නේ ඒ නිසා අපිට තියෙන හොඳම දේ තමයි කෙනෙක් මිය ගියාට පස්සේ සම්මා දිට්ඨිය තුල ඒ මරණය විසිරුවා දකින්න සම්මා දිට්ඨිය තුල ඒතකොට සම්මා දිට්ඨිය තුල ඒ මරණය විසිරුවා දකින්න නම් එයා තුල කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබපු කෙනෙක් වෙන්න ඕනේ කල්‍යාණ මිත්‍රාසය ලැබුක් කෙනෙක්. මැරිච්ච කෙනා ගිහිල්ලා අනේ කොහෙද ඉපදුනේ කිව්වහම ඇස් දෙක පියාගෙන ඉඳලා ඔබේ මැරිච්ච කෙනා මෙන්න පින් බලාපොරොත්තුව මේ ඇවිදිනවා කියලා කල්‍යාණ මිත්‍රෙද්ද? එයා කල්‍යාණ මිත්‍රෙක් නෙමෙයි. එයා බුදුරජාණන් වහන්සේ කියපු ධර්මයක් නෙමෙයි ආ දේශනා කරන්නේ. එයා සම්මාදිට්ඨිය ආර්ථයන් නෙමෙයි යාට විග්‍රහ කරලා දෙන්නේ. එයාගේ හුදු ධර්මයක් එයා මතු කරලා පෙන්නන්නේ. ඒ නිසා කල්‍යාණ මිත්‍ර ආශ්‍රය සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කරලා කෙනෙක් මිය ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ කරන්න කියපු දේ කරන්න එතන තමයි සම්මාදිට්ඨිය. අන්න එතනයි සම්මාදිට්ඨිය. බුදුරජාණන් වහන්සේ කරන්න කියපු දේ කරන කෙනා මොකද කරන්නේ? එයා මිය ගියා. එයාගේ අවසාන කටයුතු අපේ සංස්කෘතියට අදාළ වේ සම්ප්‍රදායන්ට අදාළව සිද්ධ කළා. සිද්ධ කරලා මහා සංඝරත්නය අරමුණු කරගෙන ඒ පාංශකූල පින්කම් හත් දවසේ තුන් මාසේ ඒ දානමය පින්කම් කළා. අමතර පින්කම් කරන වෙලාවට පින් දීලා නිරේතුරුවම නම කියලා එයාට පින් අනුමෝදන් කළා අනුමෝදන් කළා එයා දකින්න තියෙන්නේ මේ මිය ගිය ඥාතියා දැන් මට අයිති නැහැ එහෙම දකින්න නම් එයා එයා තුල මොකද්ද තියෙන්න ඕනේ සම්මා සමාධියක් හිත හිතක් තියෙන්න ඕනේ ඒ සම්මා දිට්ඨිය තුලින් එයා සම්මා සංකප්ප ඇති කර ගන්න ඕනේ නෙක්ඛම්මය අතහැරීම දෙයනේ මේ අම්මා තාත්තා දැන් මට අයිති හේතුඵල ධර්මයක් අයිති නැහැ මෙවැනි අම්මලා තාත්තලා ලක්ෂ ගාණක් සංසාරේ හිටියා මේ අම්මා තාත්තා මගේ සංස්කාරයන්ට අදාළව මට ලැබුණා දැන් නැවත මේ අම්මා තාත්තාගේ අයිතියක් මට නැහැ නමුත් අම්මා තාත්තා උදෙසා ඥාතියා උදෙසා බුදුරජාණන් වහන්සේ පැනෙව්වා වූ යුතුකමක් තියෙනවා ඒ යුතුකම තමයි සිහිපත් කරලා පින්පෙත් අනුමෝදන් කරන්න කියන කාරණේ ඉතින් එතෙන්දී බුදුරජාණන් වහන්සේ පින්පෙත් අනුමෝදන් කිරීමේදී තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තියෙන බෞද්ධෙක්
මැරිච්ච තැන් හොය හොයා යන්නේ නැතුව නැති විතර්කයන් නැති කරගන්නේ නැතුව මිච්ඡා ධර්මයන් සරණ යන්නේ නැතුව තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන් බැහැර වෙන්නේ නැතුව අනේ මගේ ඥාතියා මැරුණා එයා පටිච්ච සමුප්පන්නව අනිවාර්යෙන් ඉපදෙන්නේ නැති ඔය භූත ස්වභාවේ පාවෙනවා ගෙවල් උඩ පාවෙනවා වටේ පාවෙනවා ඔය කියන්නේ පටිච්ච සමුප්පන්න උපතක් වෙන දෙයක් නෙමෙයි පටිච්ච සමුප්පන්න උපතක් ඒක ඒ නිසා කල යුත්තේ මොකද්ද මහා සංඝරත්නය අරමුණු කරගෙන දන්පැන් පූජා කරලා ඒගොල්ලන්ට ආයුෂ වර්ණේ සැපේ බලේ ප්‍රාර්ථනා කරන්න ඒ ප්‍රාර්ථනා කළා එතනින් අත පීතා ගන්න ඕනේ එතනින් එහාට යන්න එපා යාට ඒ පින් ලැබුණද ලැබුණ නැද්ද නොලැබුණාද ඒවා අපිට අදාළ ඒවා අදාළ කරගන්න මොහොතක් පාසා මැරිච්ච කෙනා වෙනුවෙන් අපිත් මැරිච්ච ධර්මයෙන් මැරිච්ච කෙනෙක් බවට පත් වෙනවා ධර්මයෙන් මැරිච්ච කෙනෙක් බවටයි යාතුල ආරස්ථාංගික මාර්ගයක් වැඩෙන්නේ නැහැ විචිකිච්ඡාව සැකේ තුල ඉන්නේ ඉතින් ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ කවුරු ඥාතියෙක් අපේ මිය ගියත් ඒ මිය ගිය ඥාතියා තුලින් සම්මා සමාධිමත් හිතක් ඇති කරගන්න සම්මා සතියෙන් යුත් හිතක් ඇති කරගන්න බුදුරජාණන් වහන්සේට අදාළව සම්මා දිට්ඨියේ අර්ථයන්ට අදාළව ඒ මරණය විග්‍රහ කරගෙන ඒ තුලින් පංච නීවරණ තුනී කරපු හිතක් ඇති කරගෙන අපි සතර සටිපට්ඨාන ධර්මයන් තුලින් අපේ මරණය යහපත් මරණයක් බවට විදර්ශනාමය මරණයක් බවට පත් කරගන්න එක තමයි අපිට තියෙන්නේ මන් දන්න තරම. අපි අනිවාර්යෙන් මේ මරණය සම්මා දිට්ඨිය තුල විසිරෝල දකින්න. සම්මා දිට්ඨිය තුල විසිරෝල දකින්දි මේ මරණය කියන්නේ අහම්බයක් නෙමෙයි. කර්මයේ කර්මඵල විශ්වාසයේ තියෙනවා එතන පටිච්චසමුප්පන්න උපත තියෙනවා. සුගතියේ උපතක්, දුගතියේ උපතක් තියෙනවා. මේ හේතුඵල ධර්මයන්. ඒ ඔක්කොම මේ විසිරණ දකින්දි අපිට ආයමත් අමුතෙන් හොයන්න දෙයක් නැහැ. එයා කරපු දෙයයි එයා අරගෙන යන්නේ. එතකොට එයාට අපිට අමුතු දෙයක් දෙන්න බෑ. එයා කරගත්ත දේ උපාදාන පත්‍යා බව තුෂ්ණා පත්‍යා උපාදානං ඒ චුතිසිතට අදාළ උපත සකස් වුණා. ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. දැන් ඒ අයිති අපිට නැහැ. මැරිච්ච කෙනා මම හැටියට මනිත් මැරිච්ච කෙනා මගේ හැටියට මැරිච්ච කෙනා මගේ ආත්මය හැටියට ගන්න යන්න එපා. නිරේතුරුවම සතිය උපයෝගී කරගෙන අපි දක්ෂ වෙන්න ඕනේ අපේ සමාධිමත් හිතත් ඒ සමාධිමත් හිත තුලින් විදර්ශනාමය හිතක් ශක්තිමත් කරගෙන ඒ ඉන්ද්‍රිය ධර්මයන් බල ධර්මයන් බවට පත් කරගන්න මිය ගිය ඥාතියා උපයෝගී කරගන්න. තව තව අපේ ඉන්ද්‍රිය ධර්මයන් දුර්වල කරගන්න නෙමෙයි. අපේ ඉන්ද්‍රිය ධර්මයන් බල ධර්මයන් බවට පත් කරගන්න අපේ මිය ගිය ඥාතියා උපයෝගී කරගන්න අපිට පුළුවන් නම් අපේම හේතුඵල ධර්මයන් නිසා අපේම සංස්කාරයන් නිසා අපිට ලැබුණා වූ ඥාතියාට අපි කළා වූ ශ්‍රේෂ්ඨම උපහාරය උපකාරක ධර්මයේ වෙනවම වෙන දෙයක් නැහැ. නමුත් අපි මේ කියන දේවල් සමාජය තුල සිද්ධ වෙනවා අඩුයි. සම්මා දිට්ඨිය දුර්වල වෙන්න මැරිච්ච කෙනා පිළිබඳ සැකයමයි සකස් වෙන්නේ. සැකයමයි සකස් වෙන්නේ ඇයි? සම්මා දිට්ඨියට අදාළව මරණය ගලපගන්නේ නැහැ. මරණය කියන්නේ හේතුඵල ධර්මයක් කියලා ගලපගන්නේ. එහෙම ගලපගෙන අනේ මගේ මරණයත් කොයි වෙලාවෙ සිද්ධ වෙයිද දන්නේ නැහැ. මේ මොහොතේ පටන් මම්මගේ මරණයට සූදානම් වෙනවා කියන තැන ඉඳන් මේ මරණයෙන් ගැලවෙන දිසාවට ජාති ජරා ව්‍යාධි මරණයන්ගෙන් ගැලවෙන දිසාවට සිදුවුණා වූ මරණය ගලපා ගන්න අපි දක්ෂ නැහැ. මගේ ජීවිතේ මගේ ඥාතියෙක්ගේ මරණයක් දැක්කනම් අසල්වැසියෙක්ගේ මරණයක් දැක්කනම් ඒ තුලින් මගේ මරණය ශක්තිමත් ධර්මානුකූල මරණයක් බවට පත් කර ගන්නවා කියන අදිෂ්ඨානය මම ශක්තිමත් කරගත්තේ. එසා මට අදවත් කොතනකවත් කෙනෙක් මැරුණාට පස්සේ අනිත්‍යයි කියලා දැක්කම ඉතක ඒ සංස්කාරය ඉන් එහාට දශමයක්වත් මම නම් හොයන්නේ නැහැ. නමුත් සමාධියේ මාර්ග තියෙනවා මැරිච්ච කෙනා කොහෙද ඉපදුනේ කියලා දකින්න. හතරවෙනි ධ්‍යාන තලයට හිත අරන් ගිහිල්ලා එතනින් චුතුපපාත ඥානෙ పూర్වේ නිවාසානුසුති ඥානෙ වගේ ඥානයන් තුලින් අපි මැරිච්ච කෙනා නැවත ඉපදෙනවායි කියන තැන දකින්න බුදුරයන් වහන්සේ මාර්ගය අපිට දේශනා කළා. නමුත් මැරිච්ච කෙනෙක් හොයනවා කියන කාරණය ප්‍රඥාවට අදාළ දෙයක් නෙමෙයි. ඒ මැරිච්ච කෙනා ගැන හොයලා අපිට වැඩක් නැහැ. අපි මරණයෙන් මිදෙන දිසාවට මැරිච්ච කෙනා පාඩමක් කර ගැනීමයි අපිට සිද්ධ වෙන්නේ. ඉතින් එතන තමයි අපි මැරිච්ච කෙනාට කරන්නා වූ ශ්‍රේෂ්ඨම ගරුත්වය. එයා හේතුඵල ධර්මයන් නැතුවට අපිට අම්මා වුණා, තාත්තා වුණා, දරුවෙක් වුණා, බිරිඳක් වුණා. අනේ හේතුඵල ධර්මයන් නිසා මෙයා මට ඉස්සෙල්ලා මිය ගියා. ඒ නිසා එයාට කරන්න පුළුවන් ශ්‍රේෂ්ඨම පරිත්‍යාගය අනේ මම මැරෙනවා කියන තැනින් ජාති ජරා ව්‍යාධි මරණ වලින් ගැලවෙනවායි කියන තැන තමයි මට අත් කරගන්නේ. මොකද ජාති ජරා ව්‍යාධි මරණයන් තියෙන තාක්කල් මට මගේ මරණ දුකත් අනුන්ගේ මරණ දුකත් තව දුරටත් දකින්න සිද්ධ වෙනවා. අපේ ස්වාමීන් වහන්සේ
අපි පින්කම කරන වෙලාවට ඒ පින්කම කෙරෙහි ඇතිවන කැමැත්ත ඒ මොහොතේ ඇතිවන කැමැත්ත නිසාම ඒ කෙරෙහි ඒ පින්කම කෙරෙහි අපිට සිත පිහිටුවාගත හැකිවත් කාලයක් යනකොට දින කිහිපයක් යනකොට සතියක් දෙකක් මාසයක් අවුරුද්දක් යනකොට අපිට මේ පින්කම පිළිබඳව අමතක වෙනවා ඒ පින්කම කරන මොහොතේ සිත තුල ඇතිවෙච්ච ඒ ප්‍රසාදය අපිට අමතක වෙනවා මෙන්න මේ කාරණයත් දහමට අනුව ගලපලා ඔබ වහන්සේ පැහැදිලි කර දෙනවා නම් ඉතාමත් වටිනවා ඔබතුමිය ප්‍රශ්න කරන්නේ අපි පින්කම් කරනවා නමුත් පින්කමක් කරලා අපි මේ පින්කම කරන වෙලාවට අපිට නිරයතුරුවම මේ පින්කම කෙරේ අවධානය පීටනවා පින්කම් කෙරේ ඡන්දය කැමැත්ත සකස් වෙනවා ඒ පින්කම නිසාම අපි නිරයතුරුවම පින්සිතුවිලි ඇති කරගන්නවා නමුත් දවසක් දෙකක් තුනක් ගියාට පස්සේ ආයිමත් අපිට මේ පින්කම් පිළිබඳ මතකේ බැහැර වෙනවා මතකේ බැහැර වෙනවා ඒතර මුලින් අතන පින්කම් පිළිබඳ අපේ සිතුවිල්ල තව තව ශක්තිමත් වෙලා මේ පින්කම කරන වෙලාවට ප්‍රීතිය පස්සද්දී ඇති වුණා ඉතින් ඒ කියන්නේ නෝනා මේ පින්කම කරන වෙලාවේ තමන් තුල සප්තබොධ්ජංගයන් වැඩුණා පින්කමෙන් බැහැර වුණාට පස්සේ සප්තබොධ්ජංගයන් අනිත් වෙලා පංච නීවරණයන් සකස් වෙනවා ඉතින් එතන සිද්ධ වෙන්නේ ධම්මානුපස්සනාවට අදාළ ධර්මතාවයක් අපි ධම්මානුපස්සනාවේ අනිත්‍යභාවය දකින්නවා කියන්නේ ඕකනේ අපි පින්කමක් කරන වෙලාවේ සකස් වෙන්නා වූ සති ධම්මවිජය වීර පීති පස්සදි සමාධි මේ සප්තබොධ්ජංග ධර්මයන්ට එක්කම අපි ඒ පින්කමේ ආස්වාදයේ තුලත් ලෞකික සප්තබොධ්ජංගයන් අපි තුල වැඩෙනවා ඔන්න දවසක් දෙකක් තුනක් යනකොට නෝනා මේ පින්කම පිළිබඳවත් ධර්මයේ පිළිබඳවත් අපිට කිසිම අවදියක් සකස් වෙන්නේ මොකද්ද සකස් වෙන්නේ එතකොට සප්තබොධ්ජංග අනිත්‍ය වුණ තැන සකස් වෙලා තියෙන්නේ මොකද්ද පංච නීවරණ පංච නීවරණ තේන්න පින්කමේදී විතරක් නෙමෙයි භාවනාවේදීත් ඕක සකස් වෙනවා භාවනා කරනවා සමාධිම භාවනාවක් මෛත්‍රී භාවනාවක් බුදුගුණ භාවනාවක් භාවනා කරලා භාවනාවෙන් මිදිලා පැය භාගයක් ඉන්නකොට නෝනා මායිම පංච නීවරණ සකස් වෙනවා එයි මෙහෙම සකස් වෙන්නේ අපි ආරෂ්ඨාංගික මාර්ගයට අදාළව නෝනා මේ අපේ මාර්ගය යොමු කරගත්තේ නැහැ එතන එතන තමයි ප්‍රශ්නේ ආරෂ්ඨාංගික මාර්ගයට අදාළව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ බුදුරජාණන් වහන්සේ ලෝකයාට චතුරාර්ය සත්‍ය දේශනා කරනවා චතුරාර්ය සත්‍ය දේශනා මෙන්න දුකට හේතුව මෙන්න දුක නැති කිරීම මෙන්න මාර්ගය. ඒතර බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය දේශනා කරද්දී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක ශ්‍රාවිකාවන් ඒ චතුරාර්ය සත්‍ය ශ්‍රවණය කරනවා. නුවණින් මෙනෙහි කරනවා. ශ්‍රවණය කළා නුවණින් මෙනෙහි කරලා එයා මුලින්ම ඇති කරගන්නේ මොකද්ද? සංසාර බය. සංසාර දුර, සංසාර ගැඹුර. මේ සංසාරේ පංච උපාදානස්කන්ධ ලෝකේ තියෙනා වූ මේ කටුක භාවය නුවණින් එයා දකිනවා. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මයේ අහලා නුවණින් ගලපලා අන්න සංසාර බය සංසාර ගැඹුර එයා දැකලම දැන් එයා මොකද කරන්නේ මේ සංසාර දුකෙන් මිදෙන්නා වූ පරම මාර්ගය වන ආරියෂ්ඨාංගික මාර්ගය තුල ශක්තිමත් වෙනවා ආරියෂ්ඨාංගික මාර්ගය තුල ශක්තිමත් වෙනවා ඒතර ආරියෂ්ඨාංගික මාර්ගය තුල ශක්තිමත් වෙද්දී මුලින්ම ලෞකික ප්‍රඥාවයි අපිට ඇති කරලා දෙන්නේ ලෞකික ප්‍රඥාව කියන්නේ මේ මාර්ගය කෙරෙහි විශ්වාසය ඇති කරලා දෙනවා මේ මාර්ගයට ජවය ඇති කරලා දෙනවා අපිට. ඒ ඇති කරලා ලෞකික ප්‍රඥාවෙන් සම්මා දිට්ඨිය සම්මා සංකප්පයන් තුල අපිව ශක්තිමත් කරනවා. එහෙම ශක්තිමත් කළා දානේ ආනිසංස අපිට කියලා දෙනවා, සීලේ ආනිසංස අපිට කියලා දෙනවා, මෙරිලා නැවත උපදිනවා කියන දේ කියලා දෙනවා, යහපත් අයහපත් දෙකේ විපාකයන් පිළිබඳ අපිට කියලා දෙනවා, තෙරුවන් කෙරෙහි සද්ධාව කියලා දෙනවා, අම්මා තාත්තාගේ ගුණයන් කියලා දෙනවා, ඕපපාතික සත්ත්ව උපත තියෙනවා, ප්‍රේතයෝ නිරිසතුන් දෙවියන් බ්‍රහ්මයන් ඉන්නවා කියලා දෙනවා. සෝවාන් ඵලයට පත් වෙන්න පුළුවන් කියලා අපිට කියලා දෙනවා. මේ මාර්ගයේ පිළිබඳ විශ්වාසයක් අපිට ඇති කරලා දෙනවා. සැක හිතන්න එපා මේ විශ්වාසයට එන්න. මේ ආකාරයෙන් පංච උපාදානස්කන්ධ ලෝකයේ ස්වභාවය මේකයි කියලා මතු කරලා දෙනවා. සම්මා සංකප්පයන් තුනින් කේන්ති අඩු කරලා දෙනවා, හිංසාව අඩු කරලා දෙනවා. ලෝභ දේශ මොහයන් අඩු කරලා නෙක්ඛම්ම ස්ත්‍යාපෙන් ශක්තිමත් කරනවා. ඊට පස්සේ තමයි එයා දැන් විශ්වාසය ඇති කරගෙන එයා ඒ විශ්වාසය ප්‍රායෝගිකව නිවන උදෙසා යොමු කරගන්නයි දැන් යන්නේ. එයා සංසාර බය දැකලා. දේන සංසාර දුර ගැඹුර දැකලා. එයා දන්නවා දෙයියනේ මැරෙන මොහොතේ නැවත ඉපදිනවා කියලා. ඒ ඉපදෙන්නේ මට ඕනේ තැනක නෙමෙයි. මං කරගත්තා වූ සංස්කාරයන්ට අදාළවයි මගේ උපත සකස් වෙන්නේ. ඒ උපත දුගතියෙත් ඇති වෙන්න පුළුවන්. සුගතියෙත් ඇති වෙන්න පුළුවන්. අවශ්‍ය නම් සෝවාන් වෙන්නත් පුළුවන්. අන්න එයා දැන් ඒ සියල්ල ලෞකික ප්‍රඥාවෙන් මතු කරගෙන එයා මුලින්ම සීලයටයි ගොඩ බහිනවා. එයා සීලයට ගොඩ බහලා සම්මා වාචා කම්මන්තෝ ආජීවයන් තුලින් සීලේ ශක්තිමත් භාවය ඇති කරගන්නවා. ඊට පස්සේ එයා සම්මා වායාමයන්ට යන්නේ. අන්න එතනදී එයා පින්කම් කරනවා. එයා පින්කම් කරන්නේ කොහොමද? ආජීව අට්ටමක සීලේ රැකවරණය තුල. අන්න පින්කම් කරන හැටි ආද?
බෞද්ධෙක් සැබෑ බෞද්ධෙක් පින්කම් කරන තැන සමාධියට අදාළව පින්කම් වැඩෙන්න ඕනේ. සමාධියටයි සම්මා වායම බුදුරජාණන් වහන්සේ වෙන් කරලා තියෙන්නේ. සම්මා දිට්ඨියෙන් බුදුරජාණන් වහන්සේ කියන්නේ මේවැයි විශ්වාසය. දන් දුන්නොත් මෙන්න ආනිසංස. සීල් රැක්කොත් මෙන්න ආනිසංස. සුගතියක් තියෙනවා මෙන්න සුගතියට යන්න මේ මෙහෙමයි. සීලෙන් පස්සේ ඉන්ද්‍රිය සංවරය ඇති කරලා ඒ ඉන්ද්‍රිය සංවරයෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ සිතේ සංවරභාවය ඇති කරන තැනයි සම්මා වායාමයන්ට කියන්නේ මෙන්න දැන් පින් කරන්න. ආජීව අටමක සීලේ ආරක්ෂාව තුල ඉඳන් නොකලා වූ කුසල් ශක්තිමත් කරගන්න. නොකලා වූ කුසල් අලුතෙන් කරන්න කලා වූ කුසල් ශක්තිමත් කරන්න. නොකලා වූ අකුසල් වලට යන්න එපා. එතකොට කලා වූ අකුසල් අඩු කරගන්න. අනේ පින්කම් කරන්න කියන හැටි. එතකොට දැන් පින්කම් කරද්දී අපි මොකද මෙතනින් වෙලා තියෙන්නේ? ආජීව අට්ටමක සීලේ ආරක්ෂාවට ඇවිල්ලා. ඊට ඉහළින් මොකද්ද තියෙන්නේ? කර්මයේ කර්මඵල විශ්වාසයට ඇවිල්ලා. මෙරළා පටිච්ච සමුප්පන්න උපතක් තියෙනවා කියලා පූර්ණ විශ්වාසයට ඇවිල්ලා. දෙවියෙක් බ්‍රහ්මයෙක් වෙනවා, ප්‍රේතෙක් නිවිසතෙක් වෙනවා කියන විශ්වාසයට ඇවිල්ලා. එතකොට මට සෝවාන් වෙන්න පුළුවන් කියන විශ්වාසෙත් යාට සම්මා දිට්ඨියව දීලා තියෙන්නේ. නෙක්ඛම්මයෙන් තෘෂ්ණාව පාලනය කරලා තියෙන්නේ. නෙක්ඛම සංකප්පයෙන් ලෝභ දේශ මොහයන් අඩු කරලා අලෝභ ආදේශ අමෝහයන් වැඩෙන දිශාවට අරන් තියෙන්නේ බය ඇති කරලා. දැන් තමයි සම්මා වායාමයන් අර්ථවත් වෙන්නේ. මේ ඔක්කොම එකතු වෙන තැනයි සම්මා වායාමයන් අර්ථවත් වෙන්නේ. ඒතර ඔබ කියනවා නම් සම්මා වායාමයන් පින්කම් කරන වෙලාවේ තිනවා ඊට පස්සේ දුර්වල වෙනවා කියලා. එහෙනම් අර උඩ එකක්වත් වැඩිලා නැහැ. සංසාර බය දැකලා නෙමේ පින්කම කරලා තියෙන්නේ. සංසාර ගැඹුර දැකලා නෙමේ පින්කම් කරලා තියෙන්නේ. අනේ පටිච්ච සමුප්පන්නව මං ඉපදෙනවා ඉපදුනොත් දුගතියකට වැටෙයි කියලා දැනගෙන නෙමෙයි පින්කම් කරලා තියෙන්නේ. සුන්දර ඕපපාතික උපතක් ඉලක්ක කරලා නෙමෙයි පින්කම කරලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ කියනවානේ මාර්ගයේ කියන දේ හොඳින් ශ්‍රවණය කරන්න. හොඳින් ශ්‍රවණය කරලා හොඳින් නුවණින් මෙනෙහි කරන්න. හොඳින් නුවණින් මෙනෙහි කරලා ඔබට එතකොට අනිවාර්යයෙන්ම ඔබ ධර්මයේ හොඳින් නුවණින් මෙනෙහි කරා නම් ඔබට මුලින්ම ඇතිවෙන සංසාර බය, සංසාර ගැඹුර, තෙන් සංසාර දුර අන්න ඊළඟ ලෞකික ප්‍රඥාව ඇති කරලා දෙනවා. මෙන්න ලෝකයේ ස්වභාවය පංච පාදානස්කන්ධ ලෝකේ. එයා සීලෙන් ශක්තිමත් කරනවා. ආජීව අට්ටමක සීලෙට එයා අරගෙන එනවා. ආජීව අට්ටමක සීලෙන් තමයි අන්න පින්කම අර්ථවත් කරලා දෙන්නේ. එතෙනින් කරන පින්කම කවදාක්වත් පින්කම යෝරුණාට පස්සේ පංච නීවරණ වැඩෙන පින්කමක් බවට පත් වෙන්නේ මේ ආරක්ෂාවෙන් එයාව පරිපූර්ණ කරලා තින්නේ. එයා මෙහෙවනවා අතනින් සම්මා දිට්ඨිය මෙහෙවනවා යාව. ඒ මෙතනින් මෙහෙවන සම්මා වායාමයන් තුළින් සුන්දර සම්මා සතියකට එනවා. එයා දැන් කුසලයේ අකුසලයේ පිටිබඳ එයාට දැන් පූර්ණ විශ්වාසය ඇවිල්ලා තියෙන්නේ. එයා කුසල් සිත අකුසලයකට ආයිමත් අරන් යන්නේ. එයා දන්නවා අකුසලයකට අරන් ගියොත් ඒ අරන් යන්නේ අකුසලයට මා පටිච්ච සමුප්පන්න මාවමයි මං අකුසලයට අරන් යන්නේ කියලා. එයා සීලය ආයිමත් දුස්සීල භාවයකට අරන් යන්නේ නැහැ. එයා දන්නවා සීලය දුස්සීල භාවයකට අරන් ගියොත් ඒ දුස්සීල භාවයේ ප්‍රතිඵලය පටිච්ච සමුප්පන්නෝ මාමයි අනතුරට දාන්නේ කියලා එයා විශ්වාස සම්මා සතිය ඇති කරගෙන තියෙනවා. ඒතකොට ඒ සම්මා සතිය එයා සුන්දර සම්මා සමාධිමත් හිතක් ඇති කරගන්නවා. පංච නීවරණ සියුම් වුණා වූ හිතක් ඇති කරගන්නවා. බුදුරජාණන් වහන්සේ සද්ධර්මයේ දේශනා කරනවා, චතුරාර්ය සත්‍ය දේශනා කරනවා. පින්වතුල්ලා ඒ චතුරාර්ය සත්‍ය ශ්‍රවණය කරලා චතුරාර්ය සත්‍ය නුවණින් මෙනෙහි කරලා ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ශක්තිමත් වෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ශක්තිමත් වෙලා ඊට පස්සේ යා නිරේතුරුවම සම්මා සමාධිමත් හිතක් කරා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අර්ථය අරගෙන එනවා. ඒ සම්මා සමාධිමත් හිතෙන් තමයි ලෝකෝත්තර ප්‍රඥාව දිශාවට අපිව අරන් යන්නේ. ඒ ලෝකෝත්තර ප්‍රඥාව දිශාවට අරන් යද්දී එයා බුදුරජාණන් වහන්සේ කියනවා නිරේතුරුම පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය නුවණින් දකිනවා කියලා. අනේ පින්කම එතෙන්ටයි ආයෝජනය කරන්නේ. එහෙම නැතුව පින්කම කරලා දවසක් යද්දී අර තිබ්බ සප්ත බොජ්ජංගයන් මැකිලා පංච නීවරණයන් නම් ජීවිතේට එන්නේ. ඒ කියන්නේ අපි පින්කම කළත් පින්කම තුලින් සප්ත බොජ්ජංගයන් වඩවා ගත්තේ නැහැ. එහෙනම් පින්කම් කරලා අපේ ඉලක්කය සම්මා සමාධිමත් හිතකට අපි අරන් එන්න ඕනේ. අපිට මෙහෙම වාඩි වෙලා මීට අවුරුදු 10කට ඉස්සෙල්ලා ඔබ සුන්දර පින්කමක් කළා නම් ඒ පින්කම සිහිපත් කරලා මේ මොහොතේ ඔබේ සිත සම්මා සමාධිමත් හිතක් බවට පත් කරගැනීමේ ශක්තිය ඔබට තියෙනවා. එහෙනම් ඔබේ පින්කම ආරෂ්ඨාංගික මාර්ගෙන් පෝෂණය කරගත්තා වූ පින්කමක්. ඒ සිතුවිල්ල ඔබ ආරෂ්ඨාංගික මාර්ගෙන් පෝෂණය කරගත්තා වූ සිතුවිල්ල. එතකොට ඔබ අතීතයේ කළා වූ ඒ පින්කම මේ මොහොතේ සිහිපත් කරලා ඒ සිහිපත් කිරීම තුළ ඔබට පුළුවන් නම් සම්මා සමාධිමත් හිතක් ඇති කරගන්න. පංච නීවරණ තුනී වූ හිතක් ඇති කරගන්න. ඒ පින්කම තරම් සුන්දර පින්කමක් ආයිමත් ඔබේ ජීවිතයට එකතු වෙන්නේ නැහැ. සුන්දර පින්කමක් ජීවිතයට එකතු කරගත්තා වෙන්නේ නැහැ. ඒ නිසා නිරේතුරුවම දක්ෂ වෙන්න කළා වූ පින්කම් නුවණින් දකිමින් සිහිපත් කරමින් හැම වෙලාවෙම සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න.
ඒ පින්කම් නිරේතුරුම පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය භාවය මතුවෙන දිසාවට ඒ පින්කම් මතු කරගන්න. ඒ පින්කම් පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය භාවය මතුවෙන ආකාරයෙන් අපි නුවණින් දකින්න නම් සම්මා සමාධිමත් හිතක් තියෙන්න ඕනේ. සම්මා සමාධිමත් හිතෙන් එයා දකිනවා මම ජීවිත කාලය පුරාවට අතීත පංච උපාදානස්කන්ධයට හිත යොමු කරලා මම ජීවිත කාලය පුරා යම් පින්කමක් සිද්ධ කළාද ඒක දානමය පින්කමක් සීලමය පින්කමක් භාවනාමය පින්කමක් වේවා ඒ සෑම පින්කමක්ම සිද්ධ කළේ මේ රූපය ඇසුරු කරගෙනමයි මේ රූපය නිත්‍යද අනිත්‍යද අනිත්‍යයි කියලා දකිනවා රූපය අනිත්‍යයි කියලා දකිනවා ඒ වගේ මේ සෑම පින්කමක් තුලින්ම සකස් වුණා වූ සැප දුක් උපේක්ෂා විඳීම් සෑම දෙයක්ම වෙනස් වෙලා ගියා කියලා යනුවණින් දකිනවා ඒ පින්කම් තුලින් සකස් වුණා වූ හඳුනා ගැනීම් ඒ සෑම හඳුනා ගැනීමක්ම වෙනස් වෙලා ගියා කියලා දකිනවා ඒ පින්කම් නිසා සකස් වුණා වූ සෑම සංස්කාරයක්ම විපාක දීලා අනිත්‍ය වෙලා යනවා කියලා දකිනවා ඒ පින්කම් තුලින් සකස් වෙන සෑම දැනීමක් විඥානයක්ම අනිත්‍ය වෙලා යනවා කියලා දකිනවා දැකලා පින්කම නිරේතුරුවම ජාති ජරා ව්‍යාධ මරණයන්ගේ නිරෝධය උදෙසා තුෂ්ණාවේ නිරෝධය උදෙසා පංච උපාදානස්කන්ධය කෙරෙහි තුෂ්ණාව නැති කර ගැනීම උදෙසා එයා ආයෝජනය කර ගන්නවා එහෙනම් පින්කමක් හැම වෙලාවම අපි තාමත් හිතනවා නම් පින්කම් කරනවා එවලට විතරයි ඊට පස්සේ ඒ පින්කම් අපිට සිහිපත් වෙන්නේ නැහැ ඒව ගැන ආයිමත් අපේ පංච නීවරණ නැති වෙනවා කියලා අපි නැවත නැවතත් කල්යාණ මිත්‍රයාට අපේ හිත යොමු කරන්න ඕනේ බුදුරජාණන් වහන්සේට බුදුරජාණන් වහන්සේගේ ධර්මය හොඳින් ශ්‍රවණය කරන්න ඕනේ නුවණින් හොඳින් මෙනෙහි කරන්න ඕනේ මෙනෙහි කරලා සංසාර බය සංසාර ගැඹුර ඇති කරගන්න ඕනේ ඉතින් එතනින් තමයි මාර්ග ශ්‍රාංගික මාර්ගය අපිව සුන්දර සම්මා සමාධිමත් හිතක් කරා අපිව අරන් ඇවිල්ලා ඒ සම්මා සමාධිමත් හිතෙන් සතර සතිපට්ඨාන දිශාවට පංච උපාදානස්කන්ධ අනිත්‍යභාව දිශාවට අරන් ගිහිල්ලා අපි කරන්නා වූ පින්කම් විදර්ශනා ප්‍රඥාව උදෙසා ආර්ය ඥාන දර්ශනයන් ආර්ය විමුක්තිය උදෙසා අපිව යොමු කරන්නේ අවසරයි අපේ ස්වාමීන් වහන්ස බුදුරදුන් ඇට්ටේරියා වනයේදී කළ දේශනාව අපිට මේ දහම් සාකච්ඡාව තුළදී නැවත නැවතත් සිහිපත් වෙනවා බොහෝ දෙනා ඉදිරිපත් කරන ප්‍රශ්න දැක්කහම ඒ දේශනාව සිහිපත් කරමින් තමයි අපේ ස්වාමීන් වහන්ස මේ ප්‍රශ්නය මම ඔබ වහන්සේට යොමු කරන්නේ අපි තිරිසන් ලෝකයේ දිහා බැලුවහම අපේ ස්වාමීන් වහන්ස තිරිසන් සතාට මේ ආනන්තරිය පාප කර්මය සිද්ධවන අවස්ථාවක් තියෙනවද එහෙම පාප කර්මයක් තිරිසන් සතෙක් අතින් සිද්ධ වෙන්න පුළුවන්ද දැන් බුදුරජාණන් වහන්සේ අර ඇට්ටේරියා වනයේක වැඩ සිටිමින් මේ ඇට්ටේරියා වනයේ කොලාහුරක් මෙහෙම අතට අරගෙන බුදුරජාණන් වහන්සේ කියනවා මහණෙනි මම අවබෝධ කළා වූ ධර්මය මේ ඇට්ටේරියා වනයේ තියෙන කොළවලට සමානයි කියලා ඊටත් වඩා වැඩි කියලා ඇට්ටේරියා වනයේ මේ නමුත් මම ඔබට දේශනා කළා වූ ධර්මය මේ අතේ තියෙන ඇට්ටේරියා කොලාහුර හා සමානයි එතන මම ඔබට මේ දේශනා කරලා තියෙන ධර්මය මම ඔබට දේශනා කරලා තින්නේ මේ දුකට හේතුව තෘෂ්ණාව කියන කාරණේ දැනගෙන දුක නැති කරන්න නම් තෘෂ්ණාව නැති කරන්න කියන කාරණේ දැනගෙන දුක නැති කිරීමේ මාර්ගයට අදාළ ධර්මය තමයි මම ඔබට දේශනා කරලා තියෙන්නේ ඔබ දුකෙන් මිදීමට අදාළ ධර්මය මම ඔබට දේශනා කරලා තියෙන්නේ අනිත්තර අප්‍රමාණ මං අවබෝධ කළා වූ ධර්මය ඔබට මං දේශනා කළා ඒක වැඩක් නැහැ ඉතින් ඒ ඔය ධර්මතාවයේ තුල ඉඳන් එක එක එක්කනා එක එක ප්‍රශ්න අපි අහනවා එක එක ප්‍රශ්න අහනවා දැන් මොකද්ද මේ ඔබ අහපු ප්‍රශ්නේ එතනදී තිරිසන් සතාට ආනන්තරීය පාප කර්මයන් සිද්ධ වෙන්නේ නැද්ද කියලා ඉතින් බුදුරජාණන් වහන්සේ ආනන්තරීය පාප කර්මයන් ගැන දේශනා කරනකොට මිනිස්සෙයින් වන අපිට කියනවා අම්මා තාත්තා මැරීම ආනන්තරීය පාප කර්මයක් බුදුරජාණන් වහන්සේගේ ලේසන වීම ආනන්තරීය පාප කර්මයක් රහතන් වහන්සේ මැරීම ආනන්තරීය පාප කර්මයක් සංඝයා බේද කිරීම ඒතර මහත්වෝ ඒ කාරණා පහ අපිට දේශනා කරන්නේ අපේ නිවන් මාර්ගයේ උදෙසා අපේ නිවන් මාර්ගයේ ශක්තිය අපේ නිවන් මාර්ගයේ ආරක්ෂාව අපේ නිවන් මාර්ගයට යොමු කිරීම උදෙසා ඒතර දැන් බුදුරජාණන් වහන්සේ තිරිසන් සතාට ආනන්තරීය පාපයන් සිද්ධ වෙනවාද ප්‍රේතයාට සිද්ධ වෙනවාද දෙවියාට සිද්ධ වෙනවාද කියන කාරණේ අපිට අදාළද නැහැ ඒක අපේ නිවන් මාර්ගයට අදාළ නැහැ මොකද බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නම අපිව විතර්ක අතර සිර කරලා අපිව තර්ක විතර්ක අතර තව තව අතරමං කරලා අපිව තියන්න නෙමෙයි පුළුවන් තරම් විතර්කයන්ගෙන් බැහැර කරලා පංච නීවරණයන්ගෙන් බැහැර කරලා අපේ සිත සප්ත බොජ්ජංගයන් තුලට ගන්න විදර්ශනාවට මාවත සකස් කළ දින සප්ත බොජ්ජංගයන් විසින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට ධර්මයේ තුලින් අර ඇට්ටේරියා වනයේ කොළහවුර අතටරම් පෙන්වන්නේ
මානිනි ඔබලාට මං දේශනා කළා තියෙන මේ ධර්මයේ ඔබේ චතුරාර්ය සත්‍ය අවබෝධය උදෙසායි දේශනා කරන්නේ. ඉන් එහා ඔබ හිතන්න යන්න ඕනේ නැහැ. ඉන් එහා ඔබ හිතන්න යන්න ඕනේ නැහැ. දැන් ඔය ප්‍රෞකා කාරණේ වගේ නම් තව ගොඩක් දැන් සමහරු ඇවිල්ලා අහනවා සාමින්වංශ විඥානය කියන්නේ මොකද්ද කියලා. ඒතර විඥානය කියන්නේ මට මතකයි දැන් අවුරුදු 6කට වගේ ඉස්සෙල්ලා මහත් එක් ප්‍රශ්නයක් ඇහුවා ධර්මදේශනාකදී විඥානය කියන්නේ මොකද්ද කියලා. ඒතර මං කිව්වා විඥානය කියන්නේ බුදුරයන් වහන්සේ දේශනා කරන පටිච්ච සමුප්පාද ධර්මයේදී සංස්කාර හේතුවෙන් සකස් වෙනා වූ දේ විඥානය. දැනීම බුදුරයන් වහන්සේ දැනීම කියලායි කියන්නේ. යමක් අනුභව කරලා මේක තිත්තයි මේක ඇඹුල් කියලා අපි දැනගන්නවා. කෙනෙක් ඇසුරු කරලා මෙයා නරකයි මෙයා හොඳයි කියලා අපි දැනගන්නවා. ඒ දැනීමටයි අපි විඥානය කියලා කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේ අපිට විඥානය කියන්නේ මැජික් කරුවෙක් විඥානය කියන්නේ ඉන්ද්‍රජාලිකයෙක් විඥානය කියන්නේ කවදාක්වත් අපිට හිතලා දකින්න අවබෝධ කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා බුදුරජාණන් වහන්සේ. ඉතින් එතනින් අපි නවතින්න ඕනේ. නමුත් අවුරුදු 5කට නැත්තම් 6කට ඉස්සෙල්ලා විඥානය ගැන ප්‍රශ්නයක් ආපු මහත්තයා මීට මාස 3කට ඉස්සෙල්ලාත් මාව මුණ ගිහිලා අහන්නේ විඥානය කියන්නේ. ඒ කියන්නේ අවුරුදු 5ක් විඥානය හොයනවා. එතකොට දැන් මේ විඥානයේ හැවීමෙන් මේ මහත්යා මොකද්ද කරන්නේ? විඥාණයට පටිච්ච සමුප්පන්න තමා තුළම සකස් වෙන විඥාණයට එයා ආහාර සකස් කරලා දෙනවා. තව 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 සංස්කාර තුලින් විඥාණයම පෝෂණය එච්චර විඥාණය තුල ඉඳමින් විඥාණය හොයනවා. ඇයි හොයන්නේ? බුදුරජාණන් වහන්සේ කිව්ව තැන නැවතුනේ නැහැ. මට අදාළ නැහැ මං හොයන්නේ විඥාණය කියන්නේ මොකද්ද කියලා මට වැඩක් නැහැ. බුදුරජාණන් වහන්සේ කියනවා නම් සංස්කාර හේතුවෙන් සකස් වෙන දැනීම විඥාණයයි කියලා. අනේ දෙයියනේ මට ඒ ටික ඇහි. මන් දන්නවා සංස්කාර අනිත්‍ය නම් දැනීමත් ඉන්නේ හැමතෙම ඕනේ. ඉන්නේ හොයන්න කියොත් මොකද සකස් වෙන්නේ? විතර්ක. සැකය සංකා මොකක් පිළිබඳ සංකා සකස් වෙන්නේ? බුදුරජාණන් වහන්සේ පිළිබඳ ධර්ම රත්නය පිළිබඳ. අපි හොයන්නේ බුදුරජාණන් වහන්සේ හොයලා නැහැ කියලා හින්දානේ. බුදුරජාණන් වහන්සේ ඊට වඩා දෙයක් දේශනා කළ නැත්නම් මහත්තයෝ අපි හොයන්නේ බුදුරජාණන් වහන්සේටත් වඩා ඉස්සරහට අපි යන්නේ සද්ධාව දුර්වල කරගෙන යනවා. සද්ධාව දැන් සමහරු අග්ගඤ්ඤ සූත්‍රයේ දිහානවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර ආබස්සරා බ්‍රහ්මලෝකෙන් ආලෝක සංඥාවෙන් ආපු බ්‍රහ්මයෝ අර මහා පොළවේ රස ඕජාව තොලගාලා ශරීරයේ තෘෂ්ණාව වර්ධනය වෙලා ශරීරයේ ඝන වෙලා මිනිස්සේ බවට පත් වෙනවා කියලා. අර බ්‍රහ්ම රූපය සියුම් රූපය ඝන ස්වභාවයට පත් වෙලා වුණ මිනිස්යාගේ හට ගැනීම සිද්ධ වෙනවා කියලා. ඉතින් සමහරු ආනවා කොහොමද අලිය හටගත්තේ කියලා. කොහොමද එළුව හටගත්තේ කියලා. කොහොමද මේ කුරුල්ල හටගත්තේ කියලා. අපේ නිවනට ඒක අදාළ නැහැ. ඒක බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ ඥාණයෙන් දැකලා තියෙන අනිවාර්යයෙන්. දැක්කත් අපේ නිවනට අපේ භව නිරෝධයට ඒක අදාළ වෙන්නේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ දැනුම දෙන්න නෙමෙයි අපිට සම්මා සම්බුද්ධත්වයට පැතුනේ. දැනුමත් අනිත්‍යයි කියන කාරණේ අවබෝධ කරගන්න. ඒ නිසා අපි යන්නේ විතර්ක හොයාගෙන නම් අපි යන්නේ නැති ප්‍රශ්න හොයාගෙන නම් අපි යන්නේ සිත චංචල කරගෙන නම් ඒ අපි යන්නේ සම්මා සමාධිය දුර්වල කරගන්න යනව ගමන. ඉතින් ඒ නිසා නිරේතුරුවම බුදුරජාණන් වහන්සේ නිවන් මාර්ගයේ උදෙසා දේශනා කරපු ධර්මයක් තියෙනවා නම් එතන නවතින්න. අග්ගඤ්ඤ සූත්‍රයට අදාළව මිනිස්සයා බිහි වුණේ මෙහෙමයි කියලා කියනවා නම් ඉන් එහාට මට අදයක් අවශ්‍ය නැහැ. මට අවශ්‍ය නැහැ. බුදුරජාණන් වහන්සේ සාස්තුන් වහන්සේ. මම නෙමෙයි. ඒතර බුදුරජාණන් වහන්සේ මට නොකිව්ව දෙයක් මං හොයන්න ඕනේ නැහැ. බුදුරජාණන් වහන්සේක මට නොකිව්වේ හේතුවක් නිසාමයි අනසද්ධාව. හේතුවක් නිසාමයි අනසද්ධාව. බුදුරජාණන් වහන්සේ මට නොකිව්ව දෙයක් මං හොයනවා නම් ඒ බුදුරජාණන් වහන්සේ කෙරෙහි සැකෙන්මයි. ධර්ම රත්නය කෙරෙහි සැකෙන්මයි. සංසාමීචි පටිපන්න ගුණය කෙරෙහි සැකෙන්මයි. එනිසා ඔවෙනි ප්‍රශ්න විඥානය කියන කාරණේ ඕක බරපතල ආකාරයෙන් ওই සමාජේ තියෙනවා. අප්‍රමාණ පිරිස් දැන් නම් පොඩ්ඩක් අඩුයි. ওই ප්‍රශ්නේ නැවත නැවත අහනවා. නැවත නැවත ඇහුවත් භික්ෂුවක් හැටියට මට නම් බුදුරජාණන් වහන්සේ කිව්වේ දෙයට එහා දෙයක් මම නම් දෙන්න යන්නේ නැහැ. එතන ඉතින් ඒ නවතල තියෙන්නේ. මොකද අපි දෙන්න ගියොත් මහත්යෝ මහා අවුලක් බවට පත් වෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ සීමාව තුල අපිව නතර කරලා තියෙනවා. මම භික්ෂුවක් හැටියට බුදුරජාණන් වහන්සේ කියපු සීමාව තුල මහත්යෝ මම නැවතිලා ඉන්නවා. ඒ සීමාව තුල නැවතිලා ඉන්නවා. ඉන් එහාට සකස් වෙන මොනම සිතකටවත් මං හිත ඉඩ දෙන්නේ ඒ සිතයිති චිත්තානුපස්සනාවටයි. ඒ හිතයිති ධම්මානුපස්සනාවටයි. ඒතර එතනින්ම බලන්නකො බුදුරජාණන් වහන්සේ මොනසා දක්ෂභාවයක් කරලා තියනවද කියලා. විඥාණය දැනීමයි කියලා සකස් කරලා නෑ දැනීම වෙන්න බෑ කියලා හිතක් සකස් වෙනවා නම් නවතින්න උතන. ඒ සිතයිති චිත්තානුපස්සනාවට.
ඔබ විඥානේ හොයාගෙන යන්න එපා ඔබ චිත්තානුපස්සනාව තුලින් විදර්ශනාවට යන්න ඔබ විඥානේ සොයාගත්ත වෙනවා ඔබ විඥානේ සොයන්න එපා ඔබ විඥානේ සොවීමේ සිට ධම්මානුපස්සනාවට චිත්තානුපස්සනාවට දාලා සැබෑ විඥානේ කියන්නේ කුමක්ද කියලා අවබෝධයෙන්ම දකින්න තැනට යන්න නමුත් අපි විඥානේ අවබෝධයෙන් දකින්න තැනට අපි යන්නේ නැහැ මොකද විඥානේ හොයන හිත පංච නීවරණයක් කරා අරන් යනවා මිසක් ප්‍රඥාවක් කරා අපි අරන් යන්නේ නැහැ අග්ගඤ්ඤ සූත්‍රයට අදාළව මිනිස්යා හටගත්තේ මෙහෙමයි කියන තැන ඉඳන් ඒ හිත ප්‍රශ්න කරනකොට තිරිසන් සතා ඇති කරගත්තේ කොහොමද කියලා ඒ සිත විදර්ශනාවට දාලා තිරිසන් සතා උපයෝගී කරගෙන යා චිත්තානුපස්සනාවට ධම්මානුපස්සනාවට යන්නේ නැහැ එහෙම ගිහිල්ලා මේ භයානක කල්ප විනාශයන්ගේ විනාශයට පිච්චි පිච්චි මැරෙන මේ දුකෙන් මිදෙන දිශාවට යා යන්නේ නැහැ එයා කල්ප විනාශයකින් අනතුරුව එළබෙන ලෝකයේ උපයෝගී කරගෙන තවත් කල්ප විනාශයකට යන්නම අදාළ සංස්කාරය රැස් කරගන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ යම් තැනක අපිව නැවතුවා නම් ඒ නැවැත්වේ මම නෙමෙයි වෙන ගෞරවනීය ස්වාමින් වහන්සේ නමක් අපිව නැවැත්වේ බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ සාස්තුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මේ ලෝක ධාතුවේ සියල්ලම දන්නේ එහෙනම් බුදුරජාණන් වහන්සේ කිව්වනම් මෙතන නවතින්න කියලා හේතුවක් ඇතිවමයි දැන් අර බුදුරජාණන් වහන්සේගේ උපස්ථායක ස්වාමින් වහන්සේ කෙනෙක් හිටියානේ උන්වහන්සේ දැන් බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයත් අරගෙන බුදුරජාණන් වහන්සේ පස්සපසින් යනවා දෙමන් හන්දියක් තියෙනවා බුදුරජාණන් වහන්සේ කියනවා අපි වම් පැත්තට වඩින්න කියලා අර ස්වාමින් වහන්සේ කියනවා නෑ නෑ දකුණු පැත්තට වඩින්න ඕනේ කියලා දැන් බුදුරජාණන් වහන්සේ කිව්වේ අහන්නේ එහෙනම් භාග්‍යවතුන් වහන්සේ මෙන්න පාත්‍රය කියලා බුදුරජාණන් වහන්සේට පාත්‍රය දීලා වැඩියා බුදුරජාණන් වහන්සේ දැන් කිව්වනේ කියලා තියෙන්නේ ආයිමත්ින් එහාට අදාළ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ තෝරාගත්ත පාරේ ගියා අනේ උන්වහන්සේ ගිහිල්ලා ආරාමයට ගිහිල්ලා වරුවක් දෙකක් යනකොට අර ස්වාමින් වහන්සේ පාත්‍රෙත් කුඩු කරගෙන සිවුරු තිරාගෙන ගුටිත් කාගෙන එයි පොරු අල්ලගෙන ගහලා එයි බුදුරජාණන් වහන්සේ කිව්වේ තැන නැවතුනේ නැහැ ඒ නිසා අපි ධර්මයේදී බුදුරජාණන් වහන්සේ කියපු තැන නවතින්න ඕනේ. ඉන් එහාට හොයන්න එපා. විඥානය කියන්නේ සංස්කාර හේතුවෙන් සකස් වෙන දැනීම නම් සංස්කාර අනිත්‍ය නම් විඥානය අනිත්‍ය නම් හොයන්න දෙයක් තියනවද? හොයන්න දෙයක් නැහැ හොයන්න ඕනේ හොයන්න කියලා සකස් වෙන්නා වූ සිත. ඒ සිත අනිත්‍යයි කියලා දකිද්දී ඔබ දකින්නේ විඥානයේ අනිත්‍යභාවයයි. ඔබේ සිත අනිත්‍යයි කියලා දකින්නේ නැතුව ඔබේ සිත ආහාර දෙනවා නම් ඒ සිත පස්සේ ඔබ හබා යනවා නම් ඒ විඥාණය තුලින් නැවත සංස්කාර උපද්දවලා ඒ සංස්කාර තුලින් නැවත නැවතත් විඥාණයමයි බලගන්නවන්නේ ඒ නිසා බුදුරජාණන් වහන්සේ කිව්ව තැන නවතින්න සිතේ විතර්ක වැඩි නම් තර්ක කරන්න හිත හිතා ඉන්න එපා කරුණා කරලා ආස්වාස ප්‍රාස්වාසයට හිත යොමු කරලා ආනාපාන සතිය කරන්න විතර්ක වැඩි හිතකට බුදුරජාණන් වහන්සේ දෙන්නේ තර්ක කර කර විතර්ක කර කර යන්න නෙමේ ධර්මයේ නැති දේවල් හොයන්න නෙමේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නැති දේවල් හිතන්න නෙමේ විතර්ක වැඩි හිතකට බුදුරජාණන් වහන්සේ දෙන්නේ ආනාපාන සති භාවනා ආනාපාන සති විතර්ක අඩු වුණාට පස්සේ ඔබට පුළුවන් සුන්දර විදියට ඒ විතර්ක වලින් තොර සිත විදර්ශනාවට යොමු කරලා ඒ විදර්ශනා ප්‍රඥාව තුලින් දකින්න මේ රූපයත් මේ වේදනාවත් මේ සංඥාවත් මේ සංස්කාරයත් මේ විඥාණයත් අනිත්‍ය වූ හේතුඵල ධර්මයන් කියලා නුවණින් දැකලා සංස්කාරයන් කෙරෙහි විඥාණය කෙරෙහි තියෙන ආ වූ තෘෂ්ණාව නිරෝධය කරලා අවබෝධයෙන්ම විදර්ශනා ප්‍රඥාව කරා එන්න. අපි ස්වාමීන් වහන්ස බුදුරදුන් දේශනා කළ පරම ගම්භීර ධර්මයේ පිළිබඳවයි මේ ගැටලුව අපට යොමු කර තිබෙන්නේ. බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට දේශනා කරනවා මේ ධර්මය පරම ගම්භීර බව. එය වීරයෙන්ම අප්‍රමාදීවම අවබෝධ කළ යුතු බව. අපේ ස්වාමීන් වහන්ස ධර්මයේ ගුණයන් අතර සක්කාත ගුණය පිළිබඳවත් මෙහිදී අපි සිහිපත් කරනවා. අපේ ස්වාමීන් වහන්ස මේ පරම ගම්භීර ධර්මය අතිශයින් ගැඹුරු නම් අවබෝධය පිණිස අතිමහත් ලෙස වීරය කළ යුතු නම් මේ ධහමේ ගුණයක් වන සක්කාත ගුණය ඒ තුලින් අභියෝගයට ලක්වනවා නේද ස්වාමීන් වහන්ස
නෝනා අනසයිනසේ බුදුරයන් වහන්සේ මතක් කරනවා භාග්‍යවතුන් වහන්සේ පටිච්ච සමුප්පන්න ධර්මය මට නම් හරියම සරලයි මට නම් හරියම පහසුයි කියලා. පටිච්ච සමුප්පාද ධර්මයේ තරම් සරල දෙයක් මට දකින්නේ නැහැ කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද එහෙම කියන්න එපා එහෙම කියන්න එපා. පටිච්ච සමුප්පාද ධර්මයේ තරම් ගැඹුරු ධර්මයක් මේ ලෝක ධාතු තුල නැහැ කියලා. එතකොට මේ ප්‍රශ්නේ යොමු කරනගෙන අහන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පටිච්ච සමුප්පාද ධර්මය ගැඹුරුයි ඊට වඩා ගැඹුරු දෙයක් මේ ලෝක ධාතුවේ නැහැ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේම දේශනා කරන ධර්මයේ ස්වක්කාත ගුණය අභියෝගයට ලක් වෙනවාද කියන කාරණේ. මොකද ධර්මයේ ස්වක්කාත ගුණය කියන්නේ මොකද්ද? ධර්මය බුදුරජාණන් වහන්සේ සරලව දේශනා කරලා තිනවා. මුල මැද අග හොඳින් තේරුම් යනවා ආකාරයට ගලපලා දේශනා කරලා තිනවා. කෙනෙකුට ශ්‍රවණය කරලා නුවණින් මෙනෙහි කරලා මාර්ගය තුල ගමන් කරලා අවබෝධ කරගන්න පුළුවන් විදිහට දේශනා කරලා තිනවා ධර්මයේ ස්වක්කාත ගුණය. එතකොට මේ අසන්නා ප්‍රශ්නයක් අහන්නේ අහන පින්වතා ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාදයේ ගැඹුරුයි කියලා ආනන්ද ස්වාමින් වහන්සේට කියද්දී අවවාද කරද්දී ධර්මයේ ස්වක්කාත ගුණයට අභියෝගය වෙනවා නේද කියන කාරණේ. ඇත්ත වශයෙන්ම තර්කානුකූලව එතන මොකක් හරි මේ ඇත්තක් කියනවා කියන මතු කරගන්න පුළුවන්. නමුත් ඒ තර්කය ඇත්තක් වුණත් ඒ තර්කයේ තුල සද්ධාව නැහැ. ඒ තර්කයේ තුල සම්මාදිට්ඨිය නැහැ. ඒ තර්කයේ තුල කවදාක්වත් බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර භාවයෙන් ඒ තර්කය පෝෂණය කරලා නැහැ. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ එක දශමකින්වත් පුංචියෝ වරදක් තියනවා කියන කාරණේ අපිට දකිනවා නම් එතන අසද්ධාවමයි තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ සර්ව සාධාරණ සත්‍යයක් ඉදෙන්දි දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද පටිච්ච සමුප්පාද ධර්මයේ තරම් ගැඹුරු ධමයක් මේ ලෝක ධාතු තුල නැහැ කියලා. ඒ පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ කරන්න නම් බෝධිසත්වයින් වහන්සේ නමක් සාරා සංක කල්ප ලක්ෂ ගානක් දස පාරමී ධර්මයන් පුරන්න ඕන. මහ සාගරයේ ජලයට වඩා රුධිරය දන් දීලා මහ පොළවේ පසට වඩා ශරීර මාංශ දන් දෙන්න ඕන. ඒ මහා පාරමී කන්දේ ශක්තියනොයි බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාද ධර්මය මතු කරගන්නෙම. එහෙනම් ඒ පටිච්ච සමුප්පාද ධර්මය එසේ මෙසේ ධර්මයක් වෙන්න බැහැ. ඒ පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ කරන්නේ මේ ලෝක ධාතුවේ දුර්ලභම ධර්මතාවය වෙන ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් පමණයි. ඒ පටිච්ච සමුප්පාද ධර්මය දේශනා කරන්නේ මේ ලෝක ධාතුව තුල දුර්ලභම දෙවෙනි ධර්මතාවය වෙන උතුම් ධර්ම රත්නය තුලි පමණයි. ඒ පටිච්ච සමුප්පාද ධර්මය ආරක්ෂා කොටගෙන ජීවත් වෙන්නේ මේ ලෝක ධාතුවේ තුන්වෙනි දුර්ලභම ධර්මතාවය වෙන මහා සංඝ රත්නය පමණයි. එනම් පටිච්ච සමුප්පාද ධර්මය ගැඹුරුයි කියන කාරණය පිළිබඳ සැකයක් අපිට ඇති කරගන්න බැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කරන්නා වූ අවවාදය සර්ව සාධාරණයි. ආනන්ද එහෙම කියන්න එපා. මේ පටිච්ච සමුප්පාද ධර්මයේ තරම් ගැඹුරු ධර්මයක් මම දකින්නේ නැහැ කියලා. හරිද? ඒ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ ඥාණයෙන් මේ ගැඹුරු ධර්මය අවබෝධ කරන්න උන් වහන්සේ කල්ප ගානක් පිරුවා වූ පාරමී කන්ද කැපවීම උන්වහන්සේ පමණයි දකින්නේ. ඒක අපි දකින්නේ ඒ දැකලයි උන්වහන්සේම කියන්නේ. නමුත් ඒ ධර්මයේ ගැඹුරු වගේම මේ පැත්තෙන් බුදුරජාණන් වහන්සේ ධර්මයේ ගුණයන්ට කියනවා ධර්මයේ ස්වකහතයි කියලා. ධර්මයේ සරලයි කියලා. ධර්මයේ මුලමැද අග වශයෙන් දේශනා කරලා තියෙනවා කියලා. තේන්න? එතකොට බුදුරජාණන් වහන්සේ මෙතනදී ධර්මයේ ස්වකහතයි කියලා අපිට කියන්නේ. ධර්මයේ මෙතෙන්දී ස්වකහතයි කියලා කියන්නේ ඒ ස්වක්කාත ගුණය තුලින් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්ම රත්නය කෙරෙහි සංඝ රත්නය කෙරෙහි සද්ධාවමයි සකස් කරලා දෙන්නේ. සද්ධාවමයි සකස් කරලා දෙන්නේ. එතකොට ආනන්ද ස්වාමින් වහන්සේ කිව්වා නම් භාග්‍යවතුන් වහන්සේ මේ පටිච්ච සමුප්පාද ධර්මය මට සරලයි කියලා. ආනන්ද ස්වාමින් වහන්සේ ඒක කියන්නේ බුද්ධ රත්නේ ධර්ම රත්නේ උතුම් වූ ශක්තිය දෙවෙනි තැනට දාලයි. දෙවෙනි තැනට දාලයි. සද්ධාව මරාගෙනයි කියන්නේ. ඒතකොට මම කියනවා නම් පටිච්ච සමුප්පාද ධර්මයේ මොන සරල දෙයක්ද මට පටිච්ච සමුප්පාද ධර්මයේ මට කියන පරක්කුවෙන් තේරෙනවා කියලා මම මැට්ටෙක් මෝඩෙක් විතරක් නෙමෙයි. මම බුදුරජාණන් වහන්සේගේ අයෝමය ශක්තිය මේ ලෝක ධාතුවේ බුදුරජාණන් වහන්සේමයි ශ්‍රේෂ්ඨ මේ ලෝක ධාතුවේ ධර්ම රත්නයමයි ශ්‍රේෂ්ඨ කියනා වූ ඒ අයෝමය ධම මම දෙවෙනි තැනට දානවා. බුදුරජාණන් වහන්සේ ඒකයි කියන්නේ ආනන්ද මගේ සම්මා සම්බුද්ධ ඥාණයෙන් මං පටිච්ච සමුප්පාද ධර්මය
සරල කරලා ලෝකෙට දේශනා කළා. නමුත් ඔබ ඒ සරලභාවය ජීවිතයට අරගෙන සද්ධාව මරා ගන්න එපා. සද්ධාව මරා ගන්න එපා. සද්ධාව මරා ගන්න එපා. එනිසා සද්ධාව පෝෂණය කරමින් ඔබ පටිච්ච සමුප්පාදය අවබෝධය කරා යන්න ඕනේ නම් ඔබ සද්ධාව පෝෂණය කරමින් ඒ සද්ධාව ආර්ය සද්ධාව බවට පත් කරගෙන ඒ සද්ධාව බල ධර්මයක් බවට පත් කරගෙන සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ඵලයන් කරා යන්න ඕනේ නම් මේ සරල කොට දේශනා කරලා තියෙනා වූ පටිච්ච සමුප්පාද ධර්මය මේ ලෝක ධාතුවේ බුදුරජාණන් වහන්සේ නමකට පමණක් දේශනා කරන්න පුළුවන් උත්තරීතර ගැඹුරු ධර්මයක් හැටියට දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඔය කාරණේ පටිච්ච සමුප්පාද ධර්මයට විතරක් ගලපන්න එපා ඈ අපි සමාජය තුල අපි ඇසුරු කරනවානේ දැන් සමාජය තුල ඇසුරු කරාම මේ අපිට එනවා අනේ අසරණ පින්වතුන්ලා මම ඒකට අසරණ කියන වචනේ පාවිච්චි කරන්නේ ධර්මය බොහොම සරල කරලා ගන්නවා ඒගොල්ලෝ ධර්මය සරල තමයි නමුත් ඒ ධර්මයේ සරලභාවය දකිද්දී ඒ ධර්මයේ සරලභාවය දෙන්න ඕනේ මම කියන අර්ථයට නෙමෙයි මගේ සක්කාය දිට්ඨියට නෙමෙයි ඒ ධර්මයේ සරලභාවය ධර්මයේ තියෙනා වූ ඒ සක්කාත ගුණය අපි ලකුණු දෙන්න ඕනේ ලෞතුරා බුදුරජාණන් වහන්සේට ඔබ කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබලා සද්ධර්ම ශ්‍රවණය කළා නුවණින් මෙනෙහි කළා ඔබ නිවැරදිව ආරෂ්ඨාංගික මාර්ගයේ තෝරගෙන ඔබ සම්මා දිට්ඨියෙන් ආරෂ්ඨාංගික මාර්ගයට ඇතුල් වෙලා සම්මා සමාධිමත් හිතක් ඇති කරගෙන පංච නීවරණ යටපත් උනේ හිතෙන් වාසය කරමින් ඔබ හිතුවොත් ධර්මය තරම් සරල දෙයක් මම නම් දැකලා නැහැ කියලා එතන ඔබ කවදාකවත් මිච්ඡා මාර්ගයක ආපු කෙනෙක් තමයි නැතුව සම්මා මාර්ගයෙන් තුල ඔබ ඇවිල්ලා ඔබ දකිනවා දෙයියනේ මගේ මේ ජීවිත කාලය තුල මා තුල සකස් වුණා වූ මේ පංච නීවරණ සහිත මේ හිත කාම ඡන්දයන්ගෙන් ඔද්දල් වෙච්ච මේ හිත හැම වෙලාවම කාමයන්ට බර කරන නින්දට බර කරලා දේශයට බර කරලා පංච නීවරණයන්ට බර කරලා මේ ගලාගෙන ආපු හිත දෙයි හාමුදුරුවනේ මේ පංච නීවරණ යටපත් කරලා මේ සමාධිමත් තැනට ගන්න යම් දහමක් උපකාරී වුණා නම් ඒ දහම තරම් ශ්‍රේෂ්ඨ දහමක් මේ ලෝකේ නැහැ කියලා දකින්නවා ඒ දහම දේශනා කරපු යම් සාස්තුන් වහන්සේ නමක් ඉන්නවා නම් ඒ සාස්තුන් වහන්සේට වඩා ශ්‍රේෂ්ඨ සාස්තුන් වහන්සේ නමක් ශ්‍රේෂ්ඨ ඥානයක් මේ ලෝකේ නැහැ කියලා දකින්නවා එයා දකින්නවානේ මගේ ජීවිතයේ වයස අවුරුදු 44න් මම පැවිදි වෙන්නේ අවුරුදු 44න් පැවිදි වෙලා මං යම් මොහතක මගේ හිත සමාධිමත් භාවයට පත් කරගත්තනම් ඒ තුලින් විදර්ශනාමය ප්‍රඥාවක් ලබා ගත්තනම් මම දැක්කේ දෙයියනේ මේ හිත කොයි ආකාරයෙන්ද පහුගිය 44 අවුරුද්දක් තුල වැඩ කළේ මේක කොයි විදියට වැඩ කරේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා ඕවයි අයිති කරන් හිටියේ සක්කාය දිට්ඨිය රූපය කෙරෙහි සක්කාය දිට්ඨිය වේදනාව කෙරෙහි සක්කාය දිට්ඨිය සංඥාව සංස්කාර විඥාන කෙරෙහි සක්කාය දිට්ඨිය මේවයි ජීවිතේ අයිති කරගෙන හිටියේ තරඟකාරීත්වයේ බිලුවේ පළවෙනියා වෙන්නමයි ගියේ නායකයා වෙන්නමයි ගියේ මේ කුණු ගති මේ සක්කාය දිට්ඨියේ කුණු හැව මේවා තුනී කරගන්න දෙයියනේ මේ කන මිත්‍යා මේ කලා උපකාරය මේ ලෝක ධාතුවේ වෙන කාගෙන් මන් දකින්නද අයෝ මේ සද්ධාව ආර්ය සද්ධාය වැඩෙන්නේ ඒ ආර්ය සද්ධාව වැඩෙන්නේ ආර්ය සද්ධාව ආර්ය වීරිය ආර්ය සතිය ආර්ය සමාධිය ආර්ය ප්‍රඥාව ආර්ය ඥාන දර්ශනයන් ආර්ය විමුක්තියන් සාක්ෂාත් කරගෙනමයි ඇයි එහෙම උනේ අංක 1 ලෞතුරා බුදුරජාණන් වහන්සේමයි උතුම් ධර්ම රත්නයමයි උතුම් සංඝ රත්නයමයි ඒ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ සම්මා සම්බුද්ධ ඥානයකින් කිව්වනම් මෙතනින් නවතින්න එතන නවතින්න ඉන් එහා සුන්දර ලෝකයක් ඔබට පේන්න පුළුවන් ඉන් එහා ඔබට සුන්දර අර්ථයක් පේන්න පුළුවන් ඒ දකින දැක්ම පස්සය හේතුවෙන් සකස් වුණා වූ විඳීමක් පස්සේ අයිතිත් මාරයාටයි විඳීම අයිතිත් මාරයාටයි බුදුරජාණන් වහන්සේ කිව්ව තැන නවතින්න එවිට ඔබ බුදුරජාණන් වහන්සේගේ වෙනුවෙන් සකස් කරගත්තා වූ සිතක් මාර්යාට අදාළ සිතක් සකස් කරගත්ත වෙන්නේ නැහැ. එතන නවතින්න ඔබ බුදුරජාණන් වහන්සේ විශ්වාසයෙන් යම් තැනක නැවතුණා නම් බුදුරජාණන් වහන්සේ ඔබ ළඟ ඉන්නවා. බුදුරජාණන් වහන්සේගෙන් විශ්වාසයෙන් බැහැර වෙලා බුදුරජාණන් වහන්සේ කිව්ව තැන ඉක්මවා යන මොහොතේ පස්ස පච්චයා වේදනා ඔබ යන්නේ මාර්යා සමගයි. මාර්යා සමගයි. එහෙනම් බුදුරජාණන් වහන්සේ කිව්ව තැන දැක්කා ඇසුණා දැනුණා නවතින්න
ඔබ එතනින් නවතින්නේ නැතු ඒක අඟලක් ඉස්සරහට ගියත් එක දශමයක් ඉස්සරහට ගියා නම් ඒ ඔබ යනවානේ මේ මායාව ඔබව තල්ලු කරනවා එහෙම ගලපා ගන්නවා